මම හිතනවා මේ මගේ කටහඬ එහෙනම් ඇති නේ. එහෙමයි දැන් අර කිව්වා වගේ මේක සෑහෙන කාලයක ඉඳන් ජාස්ති කරගත්ත සංවාදයක්. දැන් අපිට පේනවා මේ ජාතිය කියන්නේ මොකක්ද, ජාතිකත්වය කියන්නේ මොකක්ද කියන එක කොහෙත්ම මගහැරලා යන්න බැරි විදිහට මේ රටේ මේ වෙලාවේ තියෙන කාරණාව. දැන් මෙතෙන්ට ආපු සෙනග ප්‍රමාණය බලාපොරොත්තු වුණාට වඩා ආපු සෙනග ප්‍රමාණය තියෙන්නේ මේක අපිට මගහැරලා යන්න බැරි කාරණාව. මුලින්ම කියන්න ඕන අපේ හමුදුරන්ගෙන් අවසරයි, මෙයාගෙන් ඇවිල්ලා තියෙන ඔබෙන් අවසරයි. මුලින්ම මම හඳුන්වා දීමක් කරොත් මං ගැන, මම ජාතිකවාදියෙක්. හැබැයි මම මෙතෙන්ට ආවේ කවුරුත් පුද්ගලයෙක් හරි කිසියම් කණ්ඩායමක් හරි නියෝජනය කරලා නෙමෙයි. මම ආවේ පෞද්ගලිකව. හැබැයි මම ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ඉදිරිපත් කරපු නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය චින්තනයේ ඇතුළු සංකල්ප පිළිගන්නවා. ඒවා සමස්තයක් වශයෙන් මම පිළිගන්නවා. ඒව මත පදනම් වෙලා තමයි මම කතා කරන්නේ. එතන මගේ අදහස් වල වගකීම තියෙන සම්පූර්ණයෙන්ම මට. මම නියෝජනයක් කරන්නේ නැහැ. එතකොට මම මාව හඳුන්වා දෙන්න කැමති ඔය වෙන වෙන විස්තර නැතුව මිනිසුන්ට සමීප වුණු විදිහෙන් මම රිවිර පුවත්පතේ ලිපි ලියලා තියෙනවා. දර්ශනය සම්බන්ධව, බුද්ධාම විවිධ මාතෘකා සම්බන්ධව ඩේලි මීල පත්‍රයේ ලියලා තියෙනවා. ඒ වගේම මීමාංසා මගේ බ්ලොග් අඩවිය තියෙනවා. මුහුණු පොතෙන් ගොඩක් අය අඳුරගෙන නැති. ඒ හැම විදිහකට වඩා මම කැමති අඳුරලා දෙන්න මම නිර්මාණය කරපු එක ප්‍රවාදයක් තියෙනවා. සිංහල භාෂාව ගැන ප්‍රවාදයක්. සිංහල භාෂාවේ කාල ભેදයක් නැහැ. ඒක අහුවාම එකපාර පුදුම වෙන්න පුළුවන්. ඒ ගැන කතා කරන්න වෙලාව නෙවී. නමුත් අපිට යම් කිසි ප්‍රමාණයකට ඔය කතාවත් අපිට මේ පාර සාකච්ඡා වලට වැදගත් වෙනවා. ඒක පුළුවන් මගේ මීමාංසා බ්ලොග් අඩවියේ ඒක ඇති දිවයින පත්‍රයේ වටමඩලක් ඉදේක සුපුරාදාක පළ වුණා ඒක සති දෙකක එතනින් හොයාගන්න පුළුවන්. තව රිසර්ච් ගේට් අඩවියේ ඇකඩමියා අඩවියේ ඕකේ පිටපතක් ගන්න ඇති. මම හඳුන්වා දෙන්න කැමති ඔය විදිහට. දැන් ජාතිකවාදයේ විදිහට ඇයි අපි ජාතිකවාදය කියන පදනම් වෙන්නේ? හැබැයි මට හිතෙනවා ඔය මොකක්වත් කියන්න කලින් අපි උත්තර දෙන්න ඕනි කාරණා වෙන දෙයක්. මොකද අපි සමහර වෙලාවට දකින මේ වගේ එක එක ඒවා සංවිධානය කරලා ඔක්කොම කතා කරලාට පස්සේ ගොඩක් අය අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්. දැන් දන්නවනේ ආචාර්ය නලින් සිල්වා මහත්මයා බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධයි. බටහිර ආධිපත්‍යයට විරුද්ධයි. දැන් අපෙන් අහනවා ඇයි ඕගොල්ලෝ බටහිර විද්‍යාවට විරුද්ධ නම් මේ ෆෝන් පාවිච්චි කරන්නේ? ඇයි Facebook එන්නේ? ඇයි බටහිර විද්‍යාවට විරුද්ධ නම් බටහිර විද්‍යාව ඉගෙන ගන්න? බටහිර විද්‍යාව උගන්වන්නේ? මම කිටියෙන් මාතෘකාවක් දෙන්න, කිටියෙන් මම මේකට උත්තරයක් දෙන්න. මේක මගේ උත්තර නෙවෙයි, නලින්ද සිල්වා මහත්මයා මගේ ලෝකයේ පුතේ පළවෙනික කියපු. ඇතැම් උඩුගම් බලා පිහින. එහෙත් අවාසනාවකට උඩුගම් බලා පිහිරීමට සිදු වී ඇත්තේ පවත්නා ගම්ත දොළකේ අඩුම තරමින් ඇලක. අද අප දේශපාලනය කරන්නේ, ආර්ථිකය හසුරවන්නේ බටහිරයන් විසින් නඩත්තු කෙරෙන ගඟක. අධ්‍යාපනය මුලින් මුලින්ම සකස් කරන්නේ බටහිරයන් විසින්. සංස්කෘතිය වශයෙන් ගත් කල අපි සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් පවත්වමු. වෙනත් සිංහල සංස්කෘතික කටයුතු වල යෙදෙමු. එහෙත් අප මූලික වශයෙන් ජීවත් වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක. මේ ගඟේ උඩුගම් බලා පිහිනීම යනු ගඟ එලෙසම පවත්වාගෙන යෑම. ටික දෙනෙක උඩුගම් බලා පිහිනුවක් අතිවිශාල බහුතරය ගඟ පහළටම පිහිනති. ගඟ එසේම ගලායි. උඩුගම් බලා පිහිනු අයද ටික කලකින්ම ගඟ පහළටම ඇදෙති. මහන්සි වී අප ගඟ අපට ඕමනා ඉචාවකට හරවමු. අපි අලුත් ගඟව පිහිටව ඊනමු. දැන් මේකින් අපිට කියනවා අපි මේ කරන්නේ අපි පෞද්ගලිකව මේකට විරුද්ධයි. ඒ නිසා එක එක්කෙනාට උඩුගම් බලා පිහිනන්න කියනවා නෙවෙයි. අපි කියන්නේ සාමූහිකව මේ වැරදි අතර ගලන ගඟ, අපිට අනවශ්‍ය අතර ගලන ගඟ, බටහිරයන්ට ඕන අතර ගලන ගඟ,
වෙනස් කෑන්න වෙනස් කරලා අපි අපේ ගමක පිහිනමු කියලා. එතකොට ඔය කලින් අහපු ප්‍රශ්නේ ඇයි ෆෝන් පාවිච්චි කරන්නේ නැත්තේ? ඒවා අහන්නේ අපේ අරමුණ තේරුම් ගත්තේ නැති කම. දැන් නලින්ද සිල්වා මහත්මයා ඉදිරිපත් කරපු මතයක් තියෙන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය. ඔය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියන්නේ දැන් අපි දන්නවා ඒක සාරාංශ කරොත් නලින්ද සිල්වා මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා ඔය භෞතිකවාදීන්. මොකක්ද අහපු ප්‍රශ්නය? භෞතිකවාදීන් කියනවා මේ මනස කියන එක ද්විතීක සාධකයක්. මේ අපිට බාහිරව අපෙන් ස්වායත්තව භෞතික ලෝකයක් තියෙනවා, ඒක තමයි ඇත්ත. නලින්ද සිල්වා මහත්මයා අහනවා මෙහෙම ප්‍රශ්නය. මනසට බාහිරව යථාර්ථයක් පවතින බව මනසින් තොරව පෙන්වා දෙන්න. ඒ කියන්නේ අපි බලන්න මනසින් තොරව යථාර්ථයක් තියෙනවා කියලා හිතලා අපි කියන්නේ කොහොමද? අපි හැම වෙලේම ගනුදෙනු කරන්නේ සංකල්ප වලින්. දැන් මම කියනවා මෙතන මේසයක් තියෙනවා කියලා. හැබැයි අපි දන්නේ මොකද්ද? මෙතන එක එක පැති වලින් බැලුවහම එන මේස රූප. ඒ වගේම මේසේ තට්ටු කරාම එන ශබ්ද. ඒ වගේම අපිට ඇල්ලුවහම දැනෙන එක. ඔය සියල්ල ඇසුරින් අපිට ඕවා වෙන වෙනම තමයි දැනෙන්නේ. මේ සය කියලා එකක් අපේ එක ඉන්ද්‍රියකටවත් අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන්නේ මේසේ රූපේ, මේසේ ශබ්දය, මේසේ ස්පර්ශය. ඒ වගේම ඒ ඔතනින් මේ සය කියලා එකක් ඔය ඉන්ද්‍රියකටවත් අහුවෙන්නේ නැහැ. මේ සය හදාගන්නේ මනසින්. මේ සය හදාගන්නේ මනසින්. ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා අපේ සංවේදන. රතු පාට ඒ වගේ ඒවා ගත්තොත් එතකොට ඒවා මනසින් නෙවෙයි ඒවා පිටින් දෙන්නේ. ඒ වගේ මනසෙන් සම්බන්ධයක් නැද්ද? හැබැයි අපිට පැහැදිලිව බැලුවොත් පේනවා. හිතන්න අපි හැම වෙලෙම රතු කියන එක අඳුනගන්නේ අනිත් වර්ණ වලින් වෙන් කරලා. අපි ඒක මනසින් හදාගත්ත සංකල්පයක් විදියට. දැන් බටහිර භෞතික විද්‍යාව කරපු අය දන්නවා ඩොප්ලර් ආචරණය කියන එකක් තියෙනවා. එතකොට අපේ චලනයත් එක්ක අපිට පේන වර්ණය වෙනස් වෙනවා. වර්ණය කියන්නේ මෙහෙම බාහිරින් තියෙන එකක් නෙවෙයි. අපේ අපි නිරීක්ෂණය කරන ක්‍රියාවලිය ඇතුළෙම හැදෙන එකක් තමයි වර්ණය. ඒ වගේම දැන් නිකමට හිතලා බලන්න රතු පාටයි නිල් පාටයි මට පේන රතු මට රතු පාටද පේන හැම දෙයක්ම ඕගොල්ලොන්ට නිල් පාටද පේනවා, මට නිල් පාටද පේන හැම දෙයක්ම ඕගොල්ලොන්ට රතු පාටද පේනවා කියලා. හැබැයි කවදාවත් අපි දෙන්න ගනුදෙනු කැද්දි හිතලා බලන්න කවදාවත් පරස්පරයක් ඇති වෙන්නේ නැහැ. පරස්පරයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මම දකින්න රතුමද ඔයා දකින්නේ කියලා. මේකේ තේරුම පිටින් වෙනම රතු පාටක් තියෙනවා. ඒක අපි එක එක්කෙනා වෙන වෙන විදිහකට දකින්නවා කියන එක නෙවෙයි. එක එක්කෙනා එක එක රතු පාටවල තමයි දකින්නේ. ඒක තමයි අපිට ඉන්න පුළුවන් උඩින්ම තැන. එතෙන් තේහා එකම දෙයක් පිටින් දෙයක් තියෙනවායි කියන එක අපි මනසින්ම හදාගන්න දෙයක් විතරයි. ඔය මනසින් තොරව අපිට කවදාවත් බෑ. මනසින් තොරව දෙයක් ඇතයි කියලා ඔප්පු කරන්න. මනසින් තොරව දෙයක් ඇතයි කියලා කියන එක අපිට පිළිගන්න බෑ. ඒක ඔප්පු කරන්න වෙන්නේ මනසින්මයි. ඒක අපු මනසටම සාපේක්ෂයි. නේද? ඔන්න ඔතනදී ගොඩක් අය පටල ගන්න තැනක් තමයි දැන් ඔහොම ගිහිලා අරකත් හරි මේකත් හරි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී කියන අවසර පත්‍රයක් කියලා හිතනවා. මේ අරකත් හරි මේකත් හරි එක එක්කෙනාට හිතෙන්නේ මෙහෙම, මෙයා මට හිතුනේ මෙහෙමයි, මෙයාට හිතුනේ මෙහෙමයි කියලා ඕන එකක් කියන්න පුළුවන්. නෑ. එතන තිබුණේ එක එක්කෙනා කොහොම හිතුවා ඒවයි යම් කිසි අපිට පේනවා. මේ එක එක්කෙනාගේ පද්ධතිය සාපේක්ෂව සංගතභාවය. එනේ එක එක දෙයක් හොඳට එකිනෙක ගැළපී සිටීම. ඔය ගැළපී සිටීම නැත්නම් අපිට පෙන්වන්න පුළුවන් අනිත් එක්කෙනාට ඒ ගැළපී සිටීම නොමැති බව ඒ පෙන්නලා මතු කරලා පෙන්නලා ඒත් උගන්වන්න පුළුවන්. එතන එයාගේ ස්ථාවරය කඩාවැටෙන්න පුළුවන්. එතන ඒ නිසා මේ ඕන දෙයක් කීම සඳහා අවසර පත්‍රයක් නම් නෙවෙයි. දැන් අපි හොඳට දන්නවා නිර්මල රංජිත් දේවසිරි මහාචාර්යතුමා ආචාර්යතුමා ඉතිහාසයේ විෂය ගන්නන්නේ. මේ ඉතිහාසයේ විෂයේදී ප්‍රශ්න තියෙනවා මේ ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය කිව්වම ගොඩක් අය හිතන්නේ මේ අතීතයේ සම්බන්ධ දෙයක් කියලා ඉතිහාසය. ඔව් අතීතයේ සම්බන්ධයි. මේ අතීතය නෙවෙයි ඉතිහාසය. අතීතය කියන්නේ ඈත කාලේ වුණ දේවල්නේ. දැන් ෆුකුයාමා එහෙම මේ ෆුකුයාමාගේ ඉතිහාසඥයා පොතක් කියලා තියෙනවා end of history ඉතිහාසයේ අවසානය. දැන් අතීතයක් අවසන් වෙන්න බෑනේ. දිගටම අතීතය යනවා. ඉතිහාසය කියන්නේ කියන යම්කිසි ඒ යොඩනගෙන අතීතයක තිබුණ සමාජ ක්‍රමවල රටාවල
යම් කිසි අර පොදු බවකට ලක් කරලා ව්‍යුක්තව ගත්තහම හැදෙන කතන්දර ගොඩක්. එන සමාජයේ මේ අතීතයේ ගලාගෙන ආපු විදිහ මෙහෙමයි ඒක එහෙම ගලාගෙන ආව කියලා හදන්න පැහැදිලි කරන කතන්දර ගොඩක් තමයි ඉතිහාසය. එතකොට ඉතිහාසයේ අවසන් කියලා කුපියම් අදහස් කරේ එතනින් එහාට දැන් එකම කතාව. මෙතනින් එහාට එකම විදිහට මේකට අනුවම ඉතිහාසයක් ගලාගෙන යනවා කියන තැන. හැබැයි අපි කියන්නේ නැහැ එහෙම. අපි කියන්නේ ඉතිහාසයේ දිගින් දිගටම ගලාගෙන යනවා. ඉතිහාසයේ දිගින් දිගටම හදනවා. එක එකයි ඉතිහාසයේ එක එක විදිහට සංස්කරණය කරනවා. හැබැයි ඒ වතර සංගතභාවයෙන් තමයි අපිට යම ඒ ව්‍යාජ ඉතිහාස හා ඉතිහාස කියන ඒවා වෙන් කරගන්න පුළුවන්. අපි ව්‍යාජ ඉතිහාස කියලා සමහර ඒවාට කියනවා. දැන් ඔය දෙමළ ජාතිවාදීන් හදලා තියෙන ඉතිහාසෙට අපි ව්‍යාජ ඉතිහාසයක් කියනවා. ඒ ඇයි? ඒක සංගතභාවය බොහොම අඩුයි. ඒතකොට අපි ඒකට කියනවා ව්‍යාජ ඉතිහාසය. මම මේකට ගන්න මුලින්ම කියන්න ඕනි ඔය නිර්මල් දේවසිරි මහත්මයා වගේ ගොඩක් වාමාංශිකව පදනම් වෙන ඉතිහාසඥයෙක් ඉන්නවා. ඒ ඉතිහාසඥයා ජීසීමෙන්ඩිස් තමයි බොහෝ විට ගොඩක් අයට ඒ කියන්නේ තිබුණ සම්මත කතාව ප්‍රශ්න කරලා ආපු ඉතිහාසඥයා. ඒක මත තමයි ගොඩක් පසුකාලීන ඉතිහාසඥයෝ තමන්ගේ නිබන්ධන සකස් කරගන්නේ. ලෙස්ලි ගුණවර්ධන කියලා ඉතිහාසඥයෙක් ඉන්නවා. ඒ ලෙස්ලි ගුණවර්ධනගේ ඒවා මත පදනම් වෙනවා ලෙස්ලි ගුණවර්ධනගේ ජනප්‍රියතාව ප්‍රසිද්ධිය මත. ලෙස්ලි ගුණවර්ධන කියන්නේ අර වාමාංශික දේශපාලනඥයා නේ, රණවීර ලෙස්ලි ගුණවර්ධන. එතකොට රණවීර ලෙස්ලි ගුණවර්ධනට ඔය කියන මහා ලොකු පිළිගැනීම ආවේ කොහොමද? ආවේ පරණවිතාන මහත්තයාට තිබුණා මේ සෙල්ලිපි කීපයක් කියවන්න. සෙල්ලිපි පරණවිතාන මහත්තයා සෙල්ලිපි කියවලා ගොඩක් දේවල් කරනවා. පරණවිතාන මහත්තයා ජීවිතයේ අගභාගෙදී අන්තරාලීන ලිපි කියලා જાතියක් වගේ අන්තරාලීන ලිපි සාමාන්‍ය පේලි ටික අතරේ තව ලිපි තියෙනවයි කියලා වගේ. එහෙම හැබැයි මේක වෙන කාටවත් කියවන්න බෑ. ඒක බොහෝ විට අර වයසත් එක්ක අර ඇස්වල ඇති වුණු මායාව වෙන්න පුළුවන්. බොහෝ විට අන්තරාලීන ලිපි කාටවත් කියවන්න බෑ. ඔය අන්තරාලීන ලිපි වලට සමන් ඉතිහාසඥයෝ කීප දෙනෙක් අභියෝග කරලා පසු කාලීන. ඒකත් එක්කයි ඒ එහෙම අභියෝග කරපු ඉතිහාසඥය තමයි ලෙස්ලි ගුණවර්ධන. ඒකත් එක්කයි ඔහුගේ ආචාර උපාධි නිබන්ධනයේ වෙන රෝබ් ඇන්ඩ් ක්ලව් කියන එකේ තියෙන මේ ඒකේ තියෙන වැදගත්කම හොඳ ඒක සාමාන්‍ය හොඳ නිබන්ධනයක්. අන්න ඒ දෙක උගමයි කීර්තිය ගොඩනැගෙන්නේ. හැබැයි ඌ පසුකාලීනව පෙන්වන්න හදනවා මාක්ස්වාදයේ මත පදනම් ගිලා වුණ يعني ඔඩියන්ස් එකකට, ඒ කියන්නේ ප්‍රේක්ෂකයින්ට කියමු ඉතිහාසයක් ගොඩනගන්න හදනවා මේ ඉස්සර තිබුණ සමාජයේ වැඩවසම් සමාජයක් කියලා. දැන් ඒ අපි මුලින්ම මේ වගේ දෙයකදී සැලකිලිමත් වෙන්න ඕනි. මේ ලෙස්ලි ගුණවර්ධන වගේ නිකන් ලොකුවට සැලකෙන චරිත වලින් ඒ තරම් දෙයක් කියවෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ලෙස්ලි ගුණවර්ධන ලියනවා Historiography in a Time of Ethnic Conflict කියලා. ඒකේ ඔහු කියනවා වල්ලිපුලම් රන්සන් නැස. ඒකනේ ගොඩක් වැදගත් උනේ මේ දෙමළ නිජබීමක් නැහැ කියලා පෙන්නන්නේ. ඔය වල්ලිපුරම් තඹසන්නස ගැන in the introduction to the second edition of the record Parinithana does not refer to the language of Vallipuram record as Sinhala or even as All Sinhala. ඒ සිංහල හෝ පාරණි සිංහල කියලා මේ Parinithana මහත්තයා දෙවැනි edition එකේ කිව්වේ නෑ. දෙවැනි සංස්කරණයේදී කිව්වේ නෑ. ඒක මුල් සංස්කරණයේදී කියපු එක දෙවැනි සංස්කරණයේ වෙද්දී ඒක සඳහන් කරේ නැහැ කියලා ලිසිනවලදී කියනවා. ඒක 3-4 පාරක් ආපහු කියලා තමයි ඔහු කියන්නේ. මේ පරණිතන මහතා භාෂාව ගැන ඉගෙන ගැනීමක් ආපහු එක සංස්කරණය කරගත් මතවාදීය. හැබැයි පරණිතන මහත්තයාගේ දෙවැනි එඩිෂන් එක අරගෙන බැලුවොත් ඒක පටන් ගද්දිම මාතෘකාවට යටින් වල්ලිපුරම් සම්සන්නසේ තියෙන්නේ This is the only example as far as known of an early Sinhalese inscription engraved on a sheet of gold. Sinhalese inscription කියන එක පළවෙනි වාක්‍යෙම තියෙනවා. එතකොට ඔහු ඒක තම අත්තරද්දක් දැන්නේ කොහොම වුණත් ඔහුට අත්තරද්දක් වුණත් සමාන දෙන්න බෑ. මොකද ඔහුගේ නිබන්ධනයේ පුරාම ඔහු එක නැවත කියනවා. එහෙම තමයි මේක ගොඩනගලා තියෙන්නේ. මේ වඩිපුරම් රන්සන්නේසේ වටිනාකම නැති කරන්න ඔහු වචනයක් මගේ ඇරලා එහෙම එකක් නැහැ කියලා ඔය එඩිෂන් එකක් හොයාගෙන හරියම ආවා. මේ ආපහු ඒක ගොඩනගනවා. ඒ වගේම තව එකක් තමයි ඔය තව එක තැනක ඔහු කියනවා අය කියන වචනය මේ අභිලේඛනවල තියෙන අය කියන වචනය එන්නේ දෙමළ අයියන් කියන එකෙන් කියලා.
දෙමළ අයියන් කියන එකෙන් කියනවා. හැබැයි මදු මේ මද්‍රාසි විශ්වවිද්‍යාලයේ දෙමළ ශබ්දකෝෂයේ බැලුවා. පාලි ශබ්දකෝෂයේ බැලුවා. ඔහු කියන විදිහට පාලි වල නැහැ එහෙම එන්න පුළුවන් මචං. අයියා කියලා වචනයක් නැහැ කියලා. නැහැ. මද්‍රාසි දෙමළ ඩික්ෂනරියේ තියෙනවා අය අයියන් කියන එක බිඳින්නේ අයියා කියන එකෙන් අයිය කියන එකෙන් කියලා අයිය ආර්ය අයිය. එතකොට ලෙක්සිකල් වලට නනු එකම පාලි වචනේ ආර්ය කියන එක. හැබැයි අයිය කියන වචනේ තියෙනවා. ඔය සමහරු දන්නවා ඇති මේ මේ ආනන්ද රාජකරුණා කවියක් කියනවා තොටගමුවේ රාහුල හමුදුරෝ මේගේ උණ අනුස්මරණික මෝ මරණටම කී පින්හාන්හට පුත්තු තොටගමුවේ අයියට තුට්ටුව පණම කරණින් මෝ මරණටම කී මෝහේ විනාශ කරනටම කියපු පින්හාන්හට පුත්තු පින්හා බුදුන් වහන්සේ හට පුත්‍ර වූ බුද්ධ පුත්‍ර වූ තොටගමුවේ අයියට තොටගමුවේ ආනන්ට තුෂ්ටිව සන්තුෂ්ටියෙන් ප්‍රණාම කරන්නේ තුට්ටුව පණම කරණින්. එතකොට මේ වගේ දේවල් මගයල්ලා තමයි ලෙස්සිකුණා තමන් ගියවා ගොඩනගන්නේ. එතකොට මේ ෆියුඩල් ලයින්ස් මේ මේ වැඩවසම් ක්‍රමයක් තිබුණයි කියන එක ලංකාවේ ගත්තොත් අන්න එතෙන්දී ඔහු කියන්නේ මෙහෙම වැඩවසම් ක්‍රමයක් තිබුණා. ඕක කේනෝ ධර්මදාස තමයි ලෙස්සිකුණා වලින් පසු ගන්න උත්තර දුන්නේ ජාතිකවාදීන් විදියට. කේනෝ ධර්මදාස පෙන්නනවා නැහැ මේ ලෙන් පූජා කරලා තියෙනවා ආටිසන්ස් ලා කියන්නේ මේ මේ විවිධ මේ කියන්නේ සුළු කියන්නේ රැකී කාර්මික මේ විවිධ රැකී කියන්නේ ඒගොල්ලෝ ලෙන් පූජා කරනවා කියන. ඒ වගේම මේ රසවාහිනිය කියලා පොතක් තියෙනවානේ. රසවාහිනිය කියලා පාලි පොතක් තියෙනවා. ඔගේ තියෙනවා උත්තරෝලීය වස්තුව. උත්තරෝලීය වස්තුවේ එකල්හි දිවයිනෙහි පස්මෙන්සි කුමාරයන් සම්පත්තියේ ගැළපෙන පරිදි ආභරණයේ සල්සා මංගල මොහොතින් ඉගැන්වීම කරති. ඒ කියන්නේ මොකද්ද? මේකේ මේ මේ ඔක සද්ධර්ම රත්නාවලිය නේද? මේ කොහෙන්ද? ඒක සද්ධර්ම රත්නාවලිය රසවාහිනියෙන් ගන්න සද්ධර්ම රත්නාවලියනේ ලංකාදීපයේ සියලු මිනිස්සුયો උගන්වති. එතකොට මේක සාමාන්‍ය වැඩවසම් සමාජයේ කිහිම වෙන එකක් නෙවෙයි. මේ අනුරාධපුරයේ ගොපළු ගමක් ගැන කියන්නේ. ගොපළු බහුතරයක් හිටපු ගමක් ගැන. එතකොට මේ වැඩවසම් සමාජයක් කියන එක උගන්වන සාධක නැහැ. ඒක බොහෝ විට සාධක ඓතිහාසික සාධක විකෘති කළා තවකත් බොහොම හොලන්ද වශයෙන් භාවිත කළා තමයි ලෙසිග්නෝනද නොතෙන්ට එන්නේ. ඕක මත පදනම් විලා පැරණි ඉතිහාසයේ විස්තර කිරීම ඔය ලෙසිග්නෝනවලදලගේ පිළිගැනීම මත පදනම් විලාම අපේ පැරණි ඉතිහාසයේ විස්තර කරන්න ගියොත් එතන අපි ලොකු අගතියක් කරනවා අපේ ඉතිහාසෙ. ඊළඟදී තමයි මේ බටහිර සංකල්ප යොදා ගන්න එක අපේ ඉතිහාසයේ විස්තර කරන්නේ. දැන් හරි අපිට ජාතිය කියලා වචනයක් තිබුණේ නැහැ කියන්න පුළුවන්. ජාතිය කියලා වචනයක් තිබුණා. දැන් නේෂන් එකට මේ නේෂන් කියන වචනයට සමාන්තරව ජාතිය කියන වචනය හැදුවයි කියන එක ඒක ඇත්තක් තියෙනවා. හැබැයි ඒ අපි හදාගත්ත ජාතිය කියන සංකල්පය ඔය වචනේ ඉන්න කලින් තිබුණා. කියන්නේ කුලයටත් ජාතිය කිව්වා මේ ඒ වගේම මේ සිංහල කියන එකටත් ජාතිය කිව්වා තමයි. හැබැයි ඔය සංකල්ප දෙක අතර වෙනස ඉස්සෙල්ලින්දම තිබුණා. ඒක පෙන්වන්න පුළුවන් මම ඉදිරියේදී පෙන්වන්නම්. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය විග්‍රහ කරගෙන යද්දී මෙන්න මෙහෙම විග්‍රහයක් කරනවා නූතනය. නූතනය කියන්නේ මොකද්ද? මේ බටහිර සමාජයේ ඇති වුණා 1453 පස්සේ පුනූදය. ඔන්නඔක තමයි ඔතනින් ඇති වෙන්නේ මොකද්ද? නූතන යුගය. හරි ඊට කලින් තිබුණේ බටහිර වැඩවසන් යුගය. දැන් ඉතින් සමහරු කියනවා මේ පශ්චාත් නූතන කියලා යුගයක් ගැන මේ අලුතෙන් එයි කියලා බලාපොරොත්තු වෙනවා නූතනයෙන් පස්සේ. ඕක එන්නේ දැන් නූතනය කියලා නමක් දාගන්න නැහැනේ මේ ආව දැන් පශ්චාත් නූතනය කියන එක නිකන් විහිළුවක් වගේනේ. නූතනය දැන් කවදාද නූතනනේ? ඒ වෙන්නේ රේඛීයව ඉතිහාසය කියවන්න ගියාම. එනේ බටහිර චින්තනය රේඛීය. බටහිර චින්තනය රේඛීය. ඔය රේඛීය චින්තනය නිසා තමයි අපි බලන්නේ කොයි වෙලෙත් අපි හිතනවා මේක පරිපූර්ණ වුණා කියලා හැම වෙලේම පරිපූර්ණ වීමක් ගැන හිතනවා. ඒ රේඛාවක යද්දි මෙහෙම මුල සිට ඇවිල්ලා අගදී පරිපූර්ණ වීමක් නෙ තියෙන්නේ. මම මෙතනදී පරිපූර්ණ වුණා කියලා හිතනවා. ඒ නිසා තමයි නූතනය කියලා නමකුත් දාගන්නේ. පස්සේ ඒක නිකන් බිඳ වැටෙන්න යද්දි පස්චාත් නූතනය වගේ නම් දාගෙන ඉදිරියට යනවා. හැබැයි දැන් ඕකම ගන්නවා දැන් පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් ආවට පස්සේ මේ ලංකාවටත් ওই නූතන සංස්කෘතිය එනවා. නූතනේ එනවා කියලා නූතනේ එනවා. දැන් ඔය එහෙම පිළිගන්නවා. දැන් බටහිර සංකල්ප උඩ ඉතිහාසය විස්තර කරන අය කියන්නේ මොකද්ද?
මේ ලංකාවේ සමාජයේ නූතනය එනවා. ඒක මේ මේ ලෝකෙටම පොදු ඉලක්ක. මේ පූර්ව නූතන පශ්චාත් පූර්ව නූතන නූතන පශ්චාත් නූතන කියන්නේ මේ ලෝකෙටම පොදු ඉලක්ක. මේ නූතනය මුළු එංගලන්තෙත් එක්ක මේ මුළු අධිරාජ්‍යකරණයක මුළු ලෝකෙම පැතිරලා ගියන නූතනය කියන සංස්කෘතිය. සංස්කෘතිකාංගය. ওই නූතනය කියන එක ලෝකෙම පැතිරිලා ගියා. ওই ඊට කලින් තිබුණ ওই ඔක්කොම ලෝකෙ තිබුණ පූර්ව නූතන. හැබැයි ඊට පස්සේ තිබුණ එක ගැන අපි කතා කරමු. ඒක නිකන් උපකල්ප සංකල්පනේ. තාම හරියන්නේ නැහැ. ඒක පූර්ව නූතන හා නූතන කියන මුළු ලෝකෙම කඩන්න යනවා. මේ ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔතනදී නලින්ද සිල්වා මහත්මයා ඉදිරිපත් කරන සංකල්පයක් තියෙනවා. ඒක චින්තනය. චින්තනය කියන්නේ මොකද්ද? එක එක ජන සමාජවල මිනිස්සු තමුන්ගේ දැනුම නිර්මාණය කරන්නේ තමන්ගේ සංස්කෘතියට සාපේක්ෂව. සංස්කෘතියේ මූලික පදනම ගත්තොත් ඒ යන්නේ ඒ සංස්කෘතියේ ජන සමාජයේ හිතන විදිහ පදනම් වෙන සංස්කෘතියේ ආකල්ප ඒව උඩ අපිට හොයා ගන්න පුළුවන් තර්ක කරන විදිය, තර්ක න්‍යාය, ඥාන විභාගයක්. කියන්නේ දැනුම කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක්. දැනුම ලබා ගන්න කොහොමද කියන එක ගැන අදහසක්. ඒ වගේම දාර්ශනික ආකල්ප වගේ බොහොම සියුම් මට්ටමේ දාර්ශනික ආකල්ප. ඔන්න ඕවා එකතු වෙලා හැදෙනවා චින්තනය කියලා. දැන් එහෙම ලෝකෙ එක එක චින්තන තියෙනවා. සිංහල බෞද්ධ චින්තනය, ග්‍රීක චින්තනය, යුදෙව් චින්තනය, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. ඔය දැන් ලෝකෙ වැඩ කරන බටහිර යන 1453 පස්සේ ඇති වුණ නූතනයේදී තියෙන චින්තනය අපි හඳුන්වනවා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියලා. ඇයි ඒ? ග්‍රීසියන් තමයි ආවේ ඇරිස්ටෝටල්ගේ දීගෝටික තර්ක ක්‍රමය. යුදෙව්වන්ගෙන් තමයි ආවේ ව්‍යුක්තය. ක්‍රිස්තියානි ආගමෙන් කැපකිරීම ලෝකෙ මිනිසාට මවා ඇති බව වගේ විවිධ ආකල්ප ලැබුණා. ඒ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියන එකට අපි එනවා. එතකොට ඔය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇති වුණ තමයි අපි නූතනය කියලා ඒ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයය දාලා තියෙන නූතනය කියලා නමක් ඒකට. ඒගොල්ලෝ ඇතිවන සංස්කෘතිය. ඊට කලින් තිබුණ කතෝලික සංස්කෘතිය වගේ දේවල් පූර්ව නූතනයි කියලා ඒගොල්ලෝ නම් කරගෙන තියෙනවා. හැබැයි අපේ තියෙන්නේ අපේ සංස්කෘතිය, අපේ චින්තනය. අපිට තියෙන්නේ සිංහල බෞද්ධ චින්තනය. මේ සිංහල බෞද්ධ චින්තනය තිබුණ සමාජයේ උඩට අර බටහිර ආක්‍රමණයත් එක්ක බටහිර සංස්කෘතිකාම කඩාගෙන වැටිලායි තියෙන්නේ. ඒ බටහිර සංස්කෘතිකාම කඩා වැටලා තියෙද්දී අපිට ඒගොල්ලොන්ට කියන්න බෑ මේක නූතනය අරක පූර්ව නූතන කියලා. මොකද ඒක වෙනම පද්ධති දෙකක්. දැන් අපේ එකේදී අපි නූතනයක් ගැන කොහොමද කියන්නේ? අපේ චින්තනයේ චක්‍රීය නිසා රේඛියනන් නූතනයක් කියන්නේ. ඒ අපේ එකේදී අපේ චින්තනය වෙනම තිබුණා. ඒ අපේ චින්තනයේ තිබුණ සමාජයේ මතක තමයි ඔය කඩාගෙන වැටෙන්නේ බටහිර නූතනත්. ඒකට කලින් තිබුණ පූර්ව නූතන කියලා මුළු ලෝකෙම බෙදෙන එක කුලකයකට ලංකාව දාන්න බෑ. ඒ අර්ථකථනෙන් අපි ඈත් වෙලා තමයි අපේ ඉතිහාසය අපි තේරුම් ගන්න ඕන. දැන් කාලේ දෙන්නෝ නිසා මම නිර්මල් මහත්මයා මම කැමති මගේ කාලය පාවිච්චි කරන්න තමලු කියපු යම් යම් දේවල් ටික පැහැදිලි කරගන්න. ඇහෙනවද? පිටිපස්සට ඇහෙනවද? මම කිව්වේ මේ මම බලාපොරොත්තු වෙන්නේ කතාවක් කරන්න. මට එහෙම කරන්න කතාවක් නැහැ. මේ මම කැමති මේ තමලු ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව යම් යම් පැහැදිලි කිරීමක් කරගන්න. ඒ පැහැදිලි කිරීම සඳහා මේ මම අහන්න කැමති තමලුට පුළුවන් මේක කැමති නම් වෙන පැහැදිලි කිරීම කරන්න. පස්සේ ඇහ ජානක ඇහෙනවද? කොට මේ මෙහෙදයි එන්නද? මම හිතන්නේ මේ තමලු සෑහෙන මාතෘකා විශාල ප්‍රමාණයක් ගැන කතා කරයි. ඒ නිසා මේ කොහොමද ඒකත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ කියන එක ටිකක් අමාරුයි. නමුත් මම මට ටිකක් අර මේ ටිකක් මේ කෙටි කාලයක් තුල ටිකක් විශාල මේ අදහස් ප්‍රමාණයක් කීම නිසා බොහොම ටිකක් ඒවා මේ සම්පූර්ණ අදහස් නෙවෙයිනේ. ඒ නිසා දැන් මම කැමති ටිකක් මේ يعني යම් යම් පැහැදිලි කිරීම කර ගැනීමක්. දැන්
අර ඉස්සෙල්ලම ඔයා කිව්වා අර මේ අර බටහිර දැනුම විවේචනය කිරීම සහ අර දීක බටහිරයි කියලා කියන ඇතම් මේ පුරුදු වලන් යලීම එහෙම නැත්නම් ඒ බහණ්ඩ පරිහරණය වගේ දේවල් අතර පරස්පරයක් කියනවා කියලා මේ කීම දැන් එතෙන්දි දැන් උදාහරණයක් විදිහට දැන් පිළිතුරු දැන් වා නියෝජනය කිරීම ගැන කිව්වා වගේ දැන් මමත් මටත් එහෙම කවුරුත් නියෝජනය කරන්නේ නැහැ නේ දැන් ඉතින් මම මේ ඒ නිසා දැන් මම කැමති දැනගන්න මේ දැන් මගේ අදහස් වා කොතනද ස්ථානගත කරන්නේ කියලා උදාහරණයක් විදිහට දැන් ඒක තියෙනවානේ දැන් අපි හිතමු දැන් වා දැන් පාවිච්චි කරනවානේ බටහිරයි කියන උපකරණය හරි ඒක සහ වාගේ මේ يعني බටහිර පිළිබඳ විවේචනාත්මක අදහස් අතර තිබෙනයි සම්බන්ධය හෝ විසම්බන්ධය සංගතභාවය හෝ අසංගතභාවය පිළිබඳ ප්‍රශ්නය අදාළව මං කියන දේවල් වල ඔයාට හම්බෙලා තියෙන අදහස් මේ දැන් මෙහෙමයි ප්‍රශ්නේ තියෙන දැන් ඕක කිව්වට දැන් අපි දැන් Facebook එකේ මොකදම වෙනවන්නේ නැහැ අපි දැන් කලින් කියලා තියෙන ඒවා සමායිට නොකියලා නොකියවලා තියෙන්න පුළුවන් නැහැ ඒක නැහැ ඒක නැහැ දැන් තමලු මං අහන්නේ දැන් මම කියන්නේ මම මේ ප්‍රශ්නේ අහන්නේ වෙන දෙයකට නෙමෙයි දැන් මාවම මේ නිශ්චය කරගන්න ඕනේ අපි දෙන්නගේ හරියට මේ සාකච්ඡා කරන එක මේ ඔය කෙටිම් පැහැදිලි කරොත් නේ දැන් මම මගේ අදහසම කියලා දැන් මම මාවිදෝනේ කළා ඇසේ නිර්මල් දේවසිරි කියන්නේ කවුද කියන්නේ මගේ අතින් නෑ ඒක නෙමෙයි දැන් ඔයා කියන්නේ යම් යම් අයගේ අදහස් නේ විවේචනය කරේ දැන් අපි හිතමු දේ විවේචනය කරනකොට ඔයාට කියනවනේ මොකක් හරි ඔයා නිකම්ම කියනවා වෙන්න බෑනේ නේද ඔයාට දැන් ඔයා කොහෙන් හරි අහලා ඇතිනේ කවුරු හරි එහෙම කියනවා අය ඊයා තිබුණේ ඈ හරි නේද මං කියන්නේ දැන් කියන්නේ ඔයා කවුරු හරි ඉහෙට කියනවනේ මොකක් හරි මේ රෙෆරන්ස් එකක් හරි කවුරු හරි කියලා තියෙන එකක් මෙහෙම කියන්නේ ඉතින් ඔයා හිතන විදිහට ඒ කියන්නේ කියන්නේ යා සාමාන්‍යයෙන් නිකන් අපි හිතමු දැන් ඔය Facebook ගත්තහම ඕනේ දැනට ඒ සාමාන්‍යයෙන් හානික තේරෙන නේද අපි සාමාන්‍යයෙන් අපි අඳුරගෙන තියෙන විදිහට මේ කොතනද ස්ථානගත කරන්නේ කියන එක නෑ මෙහෙමයි අපි හිතමු දැන් මාව විවේචනය කරනවා කියලා කියමු දැන් උදාහරණයක් විදිහට දැන් මට මාව විවේචනය කරනවා කියමු ඩොලර් තාක්ෂණය කියලා දැන් මං ඔයා කියනවා දැන් මං ඔයාට කියලා වැඩක් නෑනේ මේ මං ඔයාව දාන්න නෑනේ කියන්නේ මේ මෙයා මාව ඩොලර් කක් කියනවා එහෙම කියලා ඒ ගණිත මම ඔයාව දාලා විශ්ලේෂණය කරලා ආයකට එක වෙන්නේ නැහැ නේද? අය කියන්නේ මේ වගේ කතාවක් නිර්මල් දේවසිරි කරන්නේ ඇයි කියන එක මේ ගැන මගේ මතේ. නේද? කොහොමද කියන්නේ මගේ පොයින්ට් එක මම පැහැදිලිද? වාට පැහැදිලිද? වාට පැහැදිලි නම් අදින. හරි. දැන් මෙහෙමයි මම මෙහෙම කියන්නම්කෝ දැන් මං කියන පරණ කතාවක්. පරණ කතාවක් කියන්නේ දැන් මේ මම හිතන්නේ ජානකට මතක ඇති අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එක ප්‍රශ්නයක් ආවා මේ මහාචාර්ය නලින්ද සිල්වාගේ ළමයි යන ඉස්කෝලේ ගැන. මතක ඇති නේද? හරි. කියන්නේ යා මෙහෙම බටහිර අධ්‍යාපනය විවේචනය කරමින් යාගේ දරුවන් රෝයල් එකට යැවීම පිළිබඳ ප්‍රශ්නේ සමහරු විවේචනය කළා. ඇත්තවශයෙන්ම දැන් මම අයිති ශිෂ්‍ය සංවිධානය පළ කරපු මේ කියන්නේ මේ ලීෆ්ලට් එකකට ඔක ලියුවා. හරි. එතකොට ඇත්තටම දැන් එතන දැන් ඕක සාමාන්‍යයෙන් ඒ විවේචන වල කල කීපයක් තිබුණා. හරි. දැන් සමහරු නිකම්ම නිකන් මේ නිකම්ම කිව්වා මේ කාර් එක පාවිච්චි කරනවා අර වගේ එහෙම කියලා. හරි. හැබැයි මට මතක විදිහට ඒ අපි ගෙනාවා ඊට වැඩිය කියන්නේ ඊට වැඩිය පදනමක් අපි යෝජනා කරා ඒ විවේචනය. හරි. දැන් අපි ගෙනාවු විවේචනය තමයි දැන් අපි හිතමු දැන් ඒ දවස්වල ඔය බටහිර මේ විශ්වවිද්‍යාල පාසල් මේවා ගැන නලින් සිංහා විවේචනය කරන අතරේ දැන් ඒ බටහිර අධ්‍යාපනයේ පරිම ඵල තමන්ගේ දරුවාට ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම. දැන් ඒක දැන්
يعني වෙන ගොඩක් අය එක එක විදිහට කිව්වට දැන් මම يعني මාපෙනි හිටපු අදහස තුල තිබුණේ මේ වගේ එකක්. දැන් ඒක අපිට මේ සදාචාර ප්‍රශ්නයක් විදිහට නෙමෙයි අපි මතු කරන්නේ. හරි? දැන් උදාහරණයක් විදිහට මම පුද්ගලිකව මම සම්පූර්ණ පක්ෂයි මේ ඒ මේ පියෙක් විදිහට තමන්ගේ දරුවාට ලබා දිය හැකි උපරිම හොඳම අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් මම සම්පූර්ණ පක්ෂයි. හරි? ඒකනේ කිසිම මේ ගැටලුවක් නැහැ. හරි? නමුත් දැන් අපි කියන්නේ ඒ අදහස් පද්ධතියක් විදිහට ඒ කාලේ මට මතකයි මේ ඔය සංවිධානය කර මේ මේ ජානකට මතකයි මේ ඔය මේ නීති පීඨයේ ශිෂ්‍ය සංගමය ඒගොල්ලන්ගේ අර මේ වාකරි සාදයකට ගෙනාවා මේ ජිප්සිස්ලව මතකයි ජිප්සිස්ලව ගෙනාවා ඒ ජිප්සිස්ලව ගෙනාපුවාම ඒකට විරුද්ධව විශාල මේ ව්‍යාපාරයක් සංවිධානය කරා. හරි? කියන්නේ ඉජිප්තිස් ගෙනාවු එකට ඒක ඉස්සරම හිටියා තමයි ඔය කරුණාරත්න පරණවිතාන ජානක බණ්ඩාර මේ ඒ වගේ අය. ඒක සම්පූර්ණ ඒ කාලේ ජාතික චින්තන ව්‍යාපාරය සම්පූර්ණ ඒ ඒ ඒ ව්‍යාපාරයේ පිටිපස්සේ හිටියා. හරි? දැන් එතකොට දැන් ඒකේ මේ ව්‍යාපාරයේ පිටිපස්සේ යම් කිසි තර්කයක් තියෙනවා. කියන්නේ දැන් මේ ජිප්සිස් කියන එක. එතකොට ඒ ගෙනාවේයි දැන් මේක සංස්කෘතික ප්‍රහාරයක්. හරි? කියන්නේ මේක අපි හිතමු යම් කිසි සැබෑ සංස්කෘතියක් තියෙනවා නම් යම් කිසි නිකන් ඕතෙන්ටික් විශ්වාසනීය හොඳ යහපත් සංස්කෘතියක් තියෙනවා නම් මෙන්න මේකට ප්‍රහාරයක් තමයි මේ ජිප්සිස් ගෙනේන කියන්නේ. හරි? එතකොට ඒක දැන් ඒ කාලේ තව කතා තිබුණා කොකා කෝලා ගේන්න දෙන්න මම නම් ඒවා පිළිගත්තේ නැහැ මම දන්න විදිහට දයන්ජාතිලකේමත් ලිව්වා මේ කියන්නේ දයන්ජාතිලක නෙමෙයි අතන ලිව්වේ දයන්ජාතිලක නෙමෙයි ඒ කාලේ අනුරුද්ධ තිලකසිරි කියනවානේ ඒ දයන්ජාතිලකේ ලිව්වේ ඉසරණී එහෙම තමයි ලිව්වේ ඒක බොරු ඒක මම දන්න විදිහට මම දන්නේ ජානක සාක්ෂි දරන්නේ මම දන්න විදිහට එහෙම තහනමක් තිබුණා නේද එහෙමක මම දන්න විදිහට එහෙමකක් තිබුණා හරි ඒක බොරු නිකන් කතාවක් කියන හැබැයි අරක වුණා අරක වුණා කියන්නේ මේ ජිප්සිස්ලා එනවාට ඒ කියන්නේ මම හොතරම මේ ඉතියාද මමත් ඒ දවස්වල මම ඉච්චර ජිප්සිස්ලාත් එහෙම හිටපත් තාමත් එන්න කැමත් නැහැ ස්මිතර් එක්ක මේ හේතිකාවි දැක මට දැන් ප්‍රශ්නයක් නැහැ මමත් ඒකට සහභාගී වුණේ මේ ඒකට එන්න ඕන නිසා නෙමෙයි මේ අර විරෝධය නිසා මමත් සහභාගී වුණා අර මේ සත්‍ය ඈ සත්‍ය පිටිවසේ ඇහෙන්නේ නැද්ද මම මේ දැන් මගේ උපරිම ඇවිල්ලා තියෙන දැන් මේ එතකොට දැන් මම එතන මං කියන්නේ දැන් මෙන්න මේකේ. ඒ කියන්නේ අපි හිතමු අර දැන් ජිප්සිස්ලා සා ඒ විතරක් නෙමෙයි. එදා ඒ ජිප්සිස්ලා ගෙනේම ඒ ජිප්සි එතකොට ඒ කාලේ මේ නීති පීඨේ මේ ශිෂ්‍ය සභාව නෙමෙයි නීති සංගමේ හිටියේ ඔය මේ ඔෂිරල් ලක්තිලක සහ ඒ කියන්නේ අපේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිතවත් පිරිස. එතකොට ඒගොල්ලෝ අඳුනගත්ත ඒ ජිප්සිස් ගෙනේම ඒ ජිප්සිස් කණ්ඩායම ගෙනල්ලා මේ විදිහට මේ ඒ සම්දර්ශනයක් විශ්වවිද්‍යාලය තුල සංවිධානය කිරීම අර අපි නියෝජනය කරන මේ අර අපි හිතමු මේ සංස්කෘතික විරෝධී අපි හිතමු මේ අපි නියෝජනය කරන මොකක් හරි සිංහල බෞද්ධ හරි මොකක් හරි විරෝධී ව්‍යාපාරයේ යම්කිසි ප්‍රකාශනයක් හරි එතකොට මේ අපේ ක්‍රියාව සහ අපි නියෝජනය කරන ඒ දෘෂ්ටිවාදය අතර සම්බන්ධයක් ඇති වෙන මොහොතක් විදිහට දැක්කයි හරි ඉතින් මම මතු කරන ප්‍රශ්නය තමයි ඒ කියන්නේ දැන් ඒක ඉතාලි දැන් අපිට මෙහෙම තියෙනවානේ දැන් දැන් සාමාන්‍යයෙන් ඒ විවනිසාද නයිට්ස් තියෙනවානේ දැන් නයිට් එකක් ඕගනයිස් කරන්නේ සින්දු කියලා නටලා එහෙම සන්තෝෂ වෙන්නේ හරි ඒ සන්තෝෂ වෙන්නේ ඒ අර ඒ කියන්නේ ඒකවිල්ලා මේ එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට් එකක් එතකොට ඒ එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට් එකට දෙන කවුරු හරි ඉන්නවනේ ඒකට එන්නේ නෑනේ නිකන් අර මොකක් හරි සර්පිනාව ගහලා එහෙම නිකන් එහෙම පිරිසක් නෙමෙයි එන්නේ ඒකට එන්නේ අපි හිතමු එක්ක ජිප්සිස් වෙන්න පුළුවන් නැත්නම් මේරියන් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි අර
ෆ්ලෑෂ් බෑක් හරි මොකක් හරි එහෙමගේ කවුරු හරි එහෙම කට්ටියක් නෙන්නේ. කෙඩි කෙඩින් ගියොත් මේ ඒ වගේ අංගයකට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක මේ ගඟ ඉහළට යන්නේ නැත්නම් නෑ දැන් මං කියන්නේ තව ටිකක් මං මේ මම කියන්න දැන් මට අර මගේ විනාඩි 20 තියෙන නිසා මම තාම කියනවා විනාඩි 20 නෑ ඔව් එතකොට දැන් එතන මේ අර 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 දෘෂ්ටිවාදය දැන් අපි හිතමු මේ වෙලාවේ අහම්බයක් වෙච්ච නීතිපීඨ ඒ ශිෂ්‍ය සංගමයේ මේ KV 81 42 වාහනේ කවුද දැන් චුට්ටක් කලි බලන්න ඕනේ එතකොට මේ දෙක තියෙනවානේ ඒ කියන්නේ ඒ නීතිපීඨ ශිෂ්‍ය සංගමයේ නායකත්වයේ සිටීම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පිරිස සහ ඒ නීතිපීඨ ශිෂ්‍ය සංගමයේ විසින් සංගීත සම්දර්ශනයක් සංවිධානය කරලා ඒකට ජිප්සිස් ගෙනේම එකට සම්බන්ධ වෙනවා. හරි? එතකොට ඒකේ අපි උදේම ඒක ඉන්න අය කිව්වොත් කියන්නේ මේක අපි කිව්වේ මේ විනෝදාස්වාදයේ සඳහා තියෙන ඉවෙන්ට් එකක්. ඒ විනෝදාස්වාදයේ සඳහා අපි කවුරු හරි ගෙන්නවා. ඒක කියලා කිව්වොත් හැබැයි ඊට වැඩි සම්බන්ධයක් මේ දෙකේ යෝජනා කරනවානේ අර මේකට විරුද්ධව ව්‍යාපාරික සංවිධානය කරන අය. පැහැදිලිනේ ඒක. හරි? ඉතින් මගේ ප්‍රශ්නේ තමයි දැන් ඒ වගේ පදනමක් එයා බැලුවොත් ඒ වගේ පදනමක ඉඳලා බැලුවොත් දැන් අර ඔයා කරන බෙදීම තියෙනවනේ හරි අර දැන් උදාහරණයක් විදිහට නලින්ද සිල්වා දැන් අපි හිතමු නලින්ද සිල්වා යම් කිසි අදහස් පද්ධතියක් ඉදිරිපත් කරනවා හරි අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අදහස් පද්ධතියක් ඉදිරිපත් කරනවා ඉතින් ඒ අදහස් පද්ධතිය මේ කියන්නේ යම් කිසි පිරිසක් අන්තර්ග්‍රහණය කරගන්නවානේ. ඒ අන්තර්ග්‍රහණය කරගන්නකොට එයාගෙන් බලාපොරොත්තු වෙනවානේ යම් කිසි විදිහක මේ අර අපි හිතමු යම් කිසි විදිහක ක්‍රියාත්මක වෙන්න. කියන්නේ යම් කිසි විදිහක ක්‍රියාකාරීත්වයක්. හරි? කියන්නේ මෙන්න මේ විදිහට ක්‍රියා කළ යුතුයි කියලා. හරි? මේ විදිහට හැසිරිය යුතුයි. හරි? අපේ දරුවන් මේ විදිහට හැදිය යුතුයි. අපි ඈ ශික්ෂණය කළ යුතුයි. හිතමු අපි දරුවා අපි එක එක විදිහට මේ හදනවානේ පුහුණු කරනවානේ අය ශික්ෂණය කරනවානේ. එතකොට ඒ විදිහට ශික්ෂණය කළ යුතුයි. හරි? එතකොට දැන් ඕනෑම දෙමව්පියෙක් ලංකාවේ දැනට ඉන්න ඕනෑම දෙමව්පියෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවා පිරිමි දරුවෙක් නම් තමන්ගේ දරුවා රෝයල් එකට යවන එක. ගැහණු දරුවෙක් නම් මම හිතන්නේ විසාකා එකට යවන්නේ. ඕකනේ සාමාන්‍ය කියන්නේ ඕනෑම මේ දෙමව්පියෙක්ගේ බලාපොරොත්තු ඕක. හරි? ඒක හරියට විනෝදාස්වාදය සඳහා ඉවෙන්ට් එකක් සංවිධානය කරන ඕනෑම කෙනෙක් ඒ කාලේ විදිහට බලාපොරොත්තු තමයි ජිප්සිස් ඒ සඳහා ගෙනේ. හරි? හරි. එතකොට දැන් නලින්ද සිල්වා අපිට යෝජනා කරනවා හරි තමන්ගේ චින්තනය සහ තමාගේ දරුවා රාජකීය විද්‍යාලයට යැවීම අතර සම්බන්ධයක් නොදකින ලෙස හරි සම්බන්ධයක් නොදකින ලෙස අපිට යෝජනා කරනවා හරි හැබැයි ඒ අතරෙම අපිට යෝජනා කරනවා ඒ අය ඒ කණ්ඩායමම අර අපි සංස්කෘතිය පිළිබඳ දක්වන අදහස් සහ අර නීති පීඨ ශිෂ්‍ය සංගමයේ අය අර ජිප්සිස් සංගීත කණ්ඩායම තමන්ගේ විනෝදාස්වාද අවස්ථාවක් සඳහා ගෙනීම අතර සම්බන්ධයක් තිබෙන බව. හරි? දැන් මේ දෙක අතර පරස්පරයක් තියෙනවද නැද්ද කියලා තමයි දැන් තුන්දි වෙන්නේ ඔය යම්කිසි දේශපාලනික අරමුණෙන් කින්නේ ඔය නීවිශ සංගමයේ ඔය කරපු වැඩේට විරුද්ධ වීම හරහා එනේ යම්කිසි පීසක් එතන ඒක රාශිය වෙනවා. දැන් අපිට ඔය මොන මතවාදී තිබුණා මොන මතවාදී කළා ඔය විශ්වවිද්‍යාලවල පොත්වලිය දාලාවත් මේ නැතුව මෙහෙම පොත්වල ලියලවත් එහෙම නෙවී ඒක ගියක් පාවෙත් හරි ඒක එතන තමයි හරි යාපාරයක් විදිහට ගොඩනගන්න අපිට මිනිස්සු ඒක රාශිය කරගන්න වෙනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම ළමයි රෝයල් එකට යවීමට විරුද්ධ වෙන්නේ කියලා
දැන් රොයල් එකට යවීමට විරුද්ධ වෙන්නේ නැගිටින්න කියලා මිනිස්සු කී දෙනෙක් නැගිටීද ජිප්සීස් එකට විරුද්ධව නැගිටින්න කිව්වෝ මිනිස්සු කී දෙනෙක් නැගිටී. අන්න එතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා ඔයා යෝජනා කරන්නේ ඒ කියන්නේ ඔයා යෝජනා කරනවා මේ ජිප්සීස් විරෝධය පිටිපස්සේ තිබුණ මූලධර්මික ප්‍රශ්නයක් නෙවෙයි. උපක්‍රමික මේක මේක මේ අර Taman දේශපාලන ව්‍යාපෘතිය සඳහා මේ පාවිච්චි කරන එක මම ඒ වගේම එකක් කියනවා. එතකොට ඒකත් අර මගේ ප්‍රේක්ෂාගාරයට ආකර්ෂණීය කියලා මම හිතනවා. දැන් ඔයා මේක දැන් ඔයා ඒක 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 මූලධර්මීය වශයෙන් ප්‍රශ්න කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ජාතික චින්තන ව්‍යාපාරයට විරුද්ධව සංගීය පටිහිර සම්බන්ධයෙන් කියන සම්පූර්ණ අදහස් පද්ධතියට විරුද්ධව ඒක මේ විරුද්ධ කඳවුර නිර්වචනය කිරීම සඳහා නැත්නම් විරුද්ධ කඳවුර කැරක්ටරයිස් කිරීම සඳහා මේකේ ලක්ෂණ ටික පෙන්වා දීම සඳහා විරුද්ධ කඳවුරු කියන එක නේ මගේ සමහර විරුද්ධ කතික අනේ මම අදහස් කළේ. එනේ දැන් අපි දැන් දන්නවා දැන් ඔබතුමා කියන්නේ නැහැ. දැන් මෙතන ඉන්න දැන් සමහර අපි දන්නවා මම අහන්නේ ප්‍රදීප් නේ කියන්නේ නැහැ. මම අහන්නේ කියන පිසක් පිසක් කියන්නේ නැහැ. මෙතන දැන් මාත් එක්ක සංවාද කරනකොට ඒක කියන්න ඔයා ඔයක කියන්නේ මොකක් හරි එක පොයින්ට් එකක් තියනවනේ. නේ එතනදී අපි මේ සංවාද කරන්නේ මේ දැන් නිර්මාණ මහත්තයෙක් වුණාට දැන් මෙතන යම් කිසි පිරිසක් ඉන්නවා මේක රෙකෝඩ් වෙනවා ඒක නිකන් සම්මස්තයක් කියන්නේ කහතිලි දැන් එතකොට කියන්නේ ඔයා නැවතත් කියන්නේ ඔයාගේ ප්‍රතිතර්කය වළංගු ප්‍රතිතර්කයක් කියලානේ. ඔව් හරි එතකොට වළංගු ප්‍රතිතර්කයක් කියන්නේ එතකොට කියන්නේ දැන් හැබැයි ඒ අතරෙම ඔයා කියනවා අර අනිත් පැත්තේ ඒක අනිත් පැත්තම අනිත් පැත්ත වන ජිප්සීස් කෙනේම සම්බන්ධයෙන් ඒක දැන් අපි හිතමු නියෝජනය කරන හෝ නොකරන ප්‍රවණතාවයක් තියෙනවානේ. ඒ ප්‍රවණතාවයේ ඒකට විරුද්ධ වීම උපක්‍රමික දෙයක්. උපක්‍රමික සහ ඒක අනුමත කරනවානේ. අනුමත කරනවා හෝ ඒක ඒක වළංගු උපක්‍රමික වළංගු භාවයක් දකින්නවානේ. හරි. එතකොට ඔයා කැමති නැද්ද ඒ නම්මේ ශීලී නේ මොකද මේ දැන් අපි උපක්‍රමයක්නේ දේශපාලනේ මතවාදී දේශපාලනේ එකක් උපක්‍රම තමයි එකක් උපක්‍රම වලදී අහිංසකභාවය කියලා එකක් නැහැනේ. උපක්‍රමයේ තියෙන්නේ උපක්‍රමයක් අවශ්‍යයි. අපේ මතවාදී දේශපාලනේ මිනිස්සු අතරට යන්නේ නැහැ. මිනිස්සු අතරට යවන්න නම් එතෙන්දි තමයි උපක්‍රම පාවිච්චි වෙන්නේ. එතකොට එතෙන්දි කාගේ උපක්‍රමයේද පාවිච්චි වෙන්නේ කියන එක හරිද? එතෙන්දි උපක්‍රම වල එහෙම ගම්මිශීලී භාවයක් නැහැ. ඒ උපක්‍රම ගැටිලා උපක්‍රම ආයෙත් හරි දැන් මේක මගේ මට පැහැදිලි කරගන්න ඕනේ. නෑ දුවේ මේ අපිත් උපක්‍රම පාවිච්චි කරන මේගොල්ලොත් උපක්‍රම පාවිච්චි කරනවා කියලා අපේ උපක්‍රම පාවිච්චි පළවෙනි දේ තමයි මම පළවෙනි වතාවට තමයි ඔය සිද්ධිය සම්බන්ධයෙන් ඔය පැහැදිලි කිරීම අහුවේ. හරි? තා මේමයි දැන් ඒක දැන් මේ මං කි මං අවස්ථාව දෙන්නම් පොඩක් පොඩක් නෑ ඕක මේ වයිදී නේද මන් දැන් නෑ දැන් නෑ අවස්ථාව දෙනවා පස්සේ මට නම් පස්සේ නෑ ඉතින් කාරල් දී ඊට පස්සේ තව තවත් කරලා කියලා මන් දැන් නෑ ඊට පස්සේ නෑ හරි දැන් ප්‍රශ්නේ තියෙන මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ මං ඔය පැහැදිලි කිරීම ඇත්තට මම ටික පුදුම වුණා පුදුම වෙනවා මට පුදුමයි මොකද මං උපක්‍රමිකව කරපු දෙයක් කියලා ඒ අදුර්මී එහෙම කියයි කියලා මම හිතුවේ නෑ. හරි. එතකොට මේක එකක්. එතකොට ඒක මම හිතන්නේ ඒකත් එක්ක ටිකක් අපිට තව විශාල සාකච්ඡාවකට යන්න පුළුවන් එකක් තියෙනවා. හරි. දැන් අපි මගේ කාර්ය පිටේ තියෙනවා. දැන් ඒකයි මට පැහැදිලි කරාම ඇති. අනිත් එක දැන් මෙහෙමයි දාපු ප්‍රශ්නේ. අනිත් එක මම කැමති ධනුගෙන් අහන්නාර මේ වාමාංශිකයන් පදනම් වෙන මම දන්නේ. මම වාමාංශික වෙනන් කියන එක මම හිතුවේ. කලකිරීමක් වෙන්නේ නැහැ. මේ
අර ජීසී මෙන්ඩිස් ලෙස්ලිගුණාර්දන ඒ කියන්නේ අම්මා මොනවාගේ පදනම් වෙන කියන්නේ අපි ඉතින් සාමාන්‍ය වාමාංශිකයෝ ගොඩක් කතා අහලා තියෙනවා ඒ වගේම මේකට දැකලා තියෙනවා ඒ වෙයිදී බොහෝ විට වාමාංශික කියන එකක් තමයි ලෙස්ලි ගුණවර්ධන පොත් කියවන්නේ. ආව ඒක කියනවනේ. ඒ කියන්නේ දැන් කේන් නෝදම් බ්‍රදර්ස්ගේ පොත් කියවන්නේ කියලා වාමාංශික කියන්නේ කේන් ටේලර්ගේ පොත් කියවන්නේ කියලා කියන වාමාංශික ගන්නවා. කේන් නෝ මේ ලෙස්ලි ගුණවර්ධනගේ පොත් කියවන්න කියන එක කියනවා. දැන් මම දෙක Facebook comment එකක එකනේ දාලා තිබුණා. වික්‍රම්බව වන්දනාත්මක මේ රූපවාහිනී විවාද රූපවාහිනීයේදී ඒක කතා කරලා කියන නලින් සිල්වදන් ඉතිහාසයක් නැහැ කියවන්න ලැබුණා. නැහැ අය අධිපතිවාදයෙන් යන්නේ සිල්වදන් ජීසී මෙන්ඩිස් වැඩියම් ප්‍රචේසීලා නැහැ. හැබැයි ලෙස්ලි ගුණවර්ධන වගේම වගේ අයත් ලියලා තියෙන ගොඩක් දේවල් පැන නගින්නේ ඒව කලින් ජීසි මෙන්ඩිස් යම් වාක්‍යකින් ප්‍රශ්න කරලා තියෙනවා. දැන් සද්දාතිස්ස රජුට පෙර හිටපු අය ඓතිහාසික චරිත මෙවි ඒ වගේම ඒක විශ්වාසනීය නැහැ. පණ්ඩුකාභී චරිත විශ්වාසනීය නැහැ කියලා මට මේ ආගිව කරන්න ඕන පොයින්ට් එකක් වෙනවා. හරියට මට පැහැදිලි කරගන්න ඕනේ ඒක අර ජීසි මෙන්ඩිස් ගැන නිකන් ඒක මේ හරියට සාක්ෂි දෙනවා. එළිය එළිය ලොකුවට දෙනවානේ. දැන් මේ තව එකක් තියෙනවා. දැන් ජාතිය ඔයාලා ජාතිය ගැන කිව්වනේ. මේ දැන් මේ ජාතිය දැන් අපි හිතමු ඔයාම කිව්වා කුලය කියන එකටත් මේ ජාතිය කියන එක පාවිච්චි කරනවා කියලා. දැන් මේ එතකොට මේ ඔය සිංහල කියන අර්ථයෙන් අපි ඔය කියන දැන් අපි පාවිච්චි කරන ජාතිය කියන අර්ථයෙන් ඒ ජාතිය කියන එක නිකන් වෙනම يعني සඳහන් වෙච්ච බවක් වාදිත වැඩි වෙනවා කියනවා. ඔව්. ඒ මන් දෙවෙනි කොටසදී කියන්නේ හිටියේ. දැන් මට දැන් මම කියන්නේ දෙවෙනි කොටසෙම අපි කියමු. එතකොට මේ ඒක ගන්න නැත්නම් ඒක නිකන් තොරවලා. දැන් ඊළඟට මේ අනිත් එක ඔය මේ දැන් වාටි වනර ඌව නූතන සහ නූතන අතර බෙදීම ගැන දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ওই බෙදීම පාවිච්චි කරන අය දැන් يعني අපි හිතමු දැන් නූතන කියන එකට තියෙනවා ඒකේ මාතෘකාව කියනවනේ නිකන් අර මේ වචනයට තියෙන යම්කිසි පොසිටිව් මීනින් එකක් තියෙනවානේ සාධනීයන්තයක් තියෙනවානේ. يعني දැන් නූතන කිව්වම ඒක නිකන් කාලය පිළිබඳ මේ يعني අදහසක් කියන එකක්නේ. දැන් නූතන කියන්නේ මේ නූතන කියන්නේ මේ දැන් කියන එකනේ. මේ මේ දැන් කියන වගේ එකක් නේ. හරි. එතකොට අපි හිතමු දැන් ඕක ඊට පස්සේ දැන් ඕක ඕක පාවිච්චි වීම නිසා ටිකක් ආයි වෙන මාර්ගයක් ගන්න පුළුවන්. හරි. දැන් නූතනත්වයේ කියන එක නූතනත්වයේ කියන වචනය ඒ වගේම දැන් අරගෙන තියනවා ඒක අර නිකන් ඒක අර මූලික අපි ඒකේ අර නිරුක්තිය හොයාගෙන ගියාම ඒකට මුලින් තියෙන මොඩර්න් කියන වචනය මින් කියන අර්ථය මොකක් වුණත් ඒකට යම් කිසියම් නිශ්චිත හඳුනාගත හැකි දෙයක් කියන විදිහට අපිට ද්විතීක අර්ථයක් මේකට ලැබිලා තියෙනවා කියන්නේ. හරි. එතකොට දැන් අපි හිතමු ඒක එතකොට කවුදුරටත් අර මේකේ තියෙන අර මේ භාෂාමය අර්ථය නෙමෙයි මේකේ අර වාච්‍යාර්ථය නෙමෙයි මේකේ තියෙන්නේ. හරි කියන විදිහට අපි හරි. එතකොට වාච්‍යාර්ථය නෙමෙයි නම් එතකොට අපි අඟවන්නේ යම් කිසි නූතනත්වය කියලා කියනකොට කිසියම් ලක්ෂණ සමූහයක්. හරි. කිසියම් ලක්ෂණ සමූහයක්. හරි. එතකොට ඒ අපි හිතමු දැන් අද අපි ලංකාවේ නූතනත්වය කියලා කියනවා නම් ඒකෙන් අදහස් කරන්නේ කිසියම් ලක්ෂණ සමූහයක් යක් කරගත්ත යම් කිසි සමාජ පැවැත්මක්. හරි. එතකොට දැන් මේ ලක්ෂණ සමූහය ඇති වෙන්න පෙර තත්ත්වය හරි පූර්ව නූතන විදියට හැඳින්වීමේ මොකක්ද ගැටලුව? ගැටලුව තියෙන්නේ ඔබ අපි වචන කියන්නේ නිකන් ලේබල් නෙවෙයි. වචන කියන්නේ සංකල්ප. වචනයක් යමක් වෙන් කරගන්න මේ වචනයක් උදැයි. එතකොට හරි දැන් මම ඒක නූතනේ කියන්නේ නූතනේ කියන්නේ මෙහෙම කියන්නේ නූතනේ කියන්නේ අපි හඳුනා ගන්න 1453 පස්සේ යුරෝපයේ බටහිර ආක්‍රමණ වලින් පස්සේ මෙහෙ ගොඩ නැගුණාට පස්සේ මෙහෙත් ඊයේ යම්කිසි මේ අංග ලක්ෂණ ගොඩක්.
හැබැයි ඒ අංග ලක්ෂණ වලට කලින් තිබුණ ඒවා එක එක සංස්කෘති වල වෙනස්. ඒක එක කුලකයකට දාන්න බෑ. මොකද අර සම්පූර්ණ සමාජෙම එකම රේඛාවක් විදිහට ලෝක සමාජය යනවායි කියලා ගත්තොත් තමයි ඕක නූතන කියලා එකක් ගත්තට පස්සේ එතනින් එහා ටික පූර්ව නූතන කියලා තනි එකක් කරන්න පුළුවන්. හරි. එතකොට නෑ හරි නෑ ලේබල් එකක් ගන්න පුළුවන්. ඒක මම පිළිගන්න. නෑ නෑ ලේබල් එකක්ම නෙමෙයි. දැන් අපි හිතමු දැන් අපි අපි යම් යම් අදහස් පාවිච්චි කරන්නේ සංකල්ප පාවිච්චි කරන්න යමක් පැහැදිලි කරන්න. හරි. නෑ. හරි. මට ප්‍රශ්නේ මොකද්ද? පූර්ව නූතන කියද්දී දැන් ලංකාවේ සාකච්ඡාවේ සන්දර්භය ඇතුලේ එක පාවිච්චි වෙන විදිහ ඔයා ටිකක් ගැටලුත් කරගත්තයි වගේ නේද මේ ඉතින් ඔයගේ ලංකා සන්දර්භයේදී නූතනත්වය පාවිච්චි වෙන විදිහ නූතනත්වය කියන එක ලංකාවේ සන්දර්භයේදී පාවිච්චි වෙන එක මම කියන්නේ නූතනය අතුමත බලෙන් පටවරන්න නූතන කියලා හඳුන්වන්න පුළුවන් දේවල් ටිකක් යම් කිසි මේ සමාජය තුල අපි අඳුන ගන්නවා නම් හරි උදාහරණයක් විදිහට මේ විදිහට ගොඩනැගිලි හැදීමක් හරි මේ විදිහට මේස පුතු හැදීම මේවා අපි හිතමු යම් කිසි විදිහක මේ වගේ සාකච්ඡා පැවැත්වීම හරි මොනවා හරි ඒවා යම් කිසි මේ යම් නූතනයි කියලා අපි අඳුන ගන්නවා ඒක යම් කිසි තාත්මක් නේ යම් දෙයක් පවතින දෙයක් හරි එතකොට මෙවැනි මෙවැනි දේවල් රසක් අපි නූතන කියලා හඳුනා ගන්නවා නම් හරි එතකොට ඒකට පෙර පැවැත්මක් තිබුණා නේද කාලමේ වශයෙන් පෙර පැවැත්ම වලදී පෙර පැවැත්මක් තිබුණා හරි හරි තමයි ඒක මොනේ තරම් ඒවා තිබුණා නේද පෙර තිබුණේවා කියනවානේ දැන් මේ දෙක බෙදා වෙන් කිරීමට නූතන සහ පූර්ව නූතන එකෙන් අදහස් වෙන්නේ නැහැ මම හිතන්නේ පූර්ව නූතන කියන අදහස මම නම් දැකලා නැහැ එහෙම නිකන් එක මේ එක දැනාරුම්ම පාවිච්චි කරන කිසිම කෙනෙක් මේක අර සියලුම පූර්ව නූතන දේ එකක් කියලා කියන බව මට නම් ඒක පෙන්නන්න පුළුවන් නම් මම දැන් අපි මෙහෙම හිතනවා දැන් බටහිර ඉස්සර තිබුණේ කතෝලික චින්තනයත් එක්ක වැඩවසන් ක්‍රමය කියලා එකක් තිබුණා. ඒකත් පූර්ව නූතන කියන එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? හිතන ලෝකෙම තිබුණේ ඩිෆෝල්ට් ඒ කියන්නේ මේ නිර්වචයෙන් වැඩවසන් මම පෙන්නන්නම් දැන් මේක මේ අර නිර්මාණ සමාන්තර මගිලුත් ආනමිටේ පැහැදිලි කියලා මම ඔපක් කියන්නේ නැහැ මට කියන්න විදියක් නැහැ ඇත්ත කතාව මම ඇත්තටම මේ අමුදුගේ කඳුරේ නෙවෙයි. ඒක නේද මේක ඇත්ත මේක නමුත් මම පුළුවන් තරම් මම මේ සාදීන මේ තියෙන කිල්ලකට බය වෙන්නපා. ඒ නිසා මොකද කියන්නේ මේ අවස්ථාව දීම පමණයි වෙලාව දෙන්නේ පමණයි. මේ අවස්ථාවනුත් පස්සේ තමයි තව පොඩි අවස්ථා දෙකක් තියෙනවා. ඒක පස්සේ අනිවාර්යෙන් දෙන අවස්ථාවනේ. මේ දැන් මේ වෙලාවේ තමයි තියෙන්නේ. දැන් මේ පෑ භාගෙ තමයි පාවිච්චි කරන්න පුළුවන්, පැහැදිලි කිරීම කරගන්න පුළුවන්. ප්‍රශ්න කිරීම සඳහාම තමයි මේක වෙන් වෙන්නේ. මගේ ඉල්ලීම තමයි දැන් නැත්තලම මේක කරන්න කියලා. right. කරන්න දෙයක් නැහැ කොහොම හරි. ඔබ වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ නැත්තලම වැඩ කරගෙන තමරු අවස්ථාව විනාඩි 30ක් අපි ගමු. දැන් මම මුලින්ම අර කීප එක ගැන ප්‍රසිගීම් එක ඒක කියනවා නේ. මුලින්ම අර ඇහුවේ ඇයි අර වගේ දෙයක විරුද්ධ වෙන්නේ කියලා. ඒක මුලින්ම කියනෝනේ මම නියෝජනය කරන්න ආවේ නැහැ. එතකොට මේ ඒක යම් කිසි උත්තර දීමේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ශ්‍රීලන්ත අයියට පුළුවන් ඇති ඒ ගැන මේ ඒ අවස්ථාවේදී ඇත්තටම එතනදී වුණ මම මේ උපකල්පනයක් උඩනේ. මම ඒක මම මෙහෙම සිද්ධියක් ඇහුවා. දැන් නිර්මාල් මහත්මයා කියන්නේ ඇත්තද වුණත් දැන්නේ නැහැ. අපි මෙහෙම හිතන්නේ. දැන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් මේ වලංගේ උදව්වක් ගන්න. ඒ කියන්නේ කෙනෙක්ට පැහැදිලි කිරීම ආවම පුළුවන්. ඒ කියන්නේ Tamanda කැමති විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ මම
මේ කියපු තොරතුරු උඩ මට හිතන්න පුළුවන් එක විකල්පයක් කියන්නේ මේ. මේක උපක්‍රමික විදිහට පාවිච්චි කරන්නේ නැති කියන එක මම ආවා. ඒක තව එළඹුම් මේකෙන් කියනවා. මොකද අපි දන්නවා මේ මේ පාසලකට එවීම අනිවාර්ය දෙයක්. ජිප්සීස් ගෙන්වීම එහෙම අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒ වගේ දේවල් තියෙනවා. කොහමද මම කැමති මේ ෂර්ට් එකේ ඇත්තටම එතන උනේ මොකද්ද මොන ආරමුණකින් කරාද එතන උනේ මොකද්ද කියන්නේ. බටහිර අධ්‍යාපන ක්‍රමය නවත්තනකම් බටහිර අධ්‍යාපන ක්‍රමයේ යම් කිසි උපකරණයක කතා කරද්දී රෝයල් එකට යවන්න එපා නම් කාලඟටද යවන්න කියන්නේ මොකද්ද කියන්නේ කියන එක තමයි ඔබ තීරණය වෙන්නේ. දැන් මම මෙහෙමයි තමයි මම හිතන්නේ මම දන්න විදිහට කියන්නේ මේක මේ බටහිර ක්‍රමය පූර්ණ නූතනයකින් වුණාම එතන එකක් තියෙනවා එතනින් වෙනස් වෙනවනේ මේක
පෙන්වන්න ඕන කියන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක විවිධ දිශා වල ඉස්තර කරන. දැන් ඔගේ හොඳම තර්කය තැනක් තමයි ඔය පෙන්වන්නේ. ඔය දැන් දැන් මේ අපි කලිනුත් මේවා ගැන සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේක උදාහරණයක් විදිහටවත් ගන්න පුළුවන් මම කියන්නේ. දැන් ජාතිය. දැන් අපි මෙච්චර කතා කරලා ජාතිය කින්දන් දැනෙන්නේ. දැන් මම මුලින්ම කියන්න රාජ්‍ය කියන එකක් තියෙනවා. හරි රාජ්‍යයක් අපිට ඕන. රාජ්‍යයක් අපිට ඕනේ ඇයි? අපිට බෑ තනිතනියම වැඩ කරගන්න මොකද ගැටුම් ඇති වෙනවා. දැන් අපි කෘෂිකාර්මික කටයුතු විවිධ අනිත් සංස්කෘතික අවශ්‍යතා එක්ක කරගද්දී අපි කිසි සාමූහිකව පාලනය වෙන්න ඕන දෙයක් වෙනවා. දැන් අපිට ඕන ඕනේ විදිහට ජලය ගන්න බැහැනේ ජල මූලාශ්‍රකින්. ඒ වගේ දේවල් පාලනය කරන්න යම්කිසි ආයතනයක් පාලන උපක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ නිසා රාජ්‍යයක් අවශ්‍යයි. රාජ්‍යයක් අවශ්‍ය නැහැ කියන අරාජිකවාදීන් උනත් මේ ඕක ඈත ඉතා අනාගතයේ තනාගතයේ කාලෙකින් මේ රාජ්‍යයක් නැති වෙනවා කියන්නේ. එහෙම නැතුව මේ ඒක සාමාන්‍ය මිනිසුන්ට ගත්තොත් ඔය මතවාද පිළිගන්න දැන් මාක්ස් කිව්වට අවසානයේ රාජ්‍ය නැති කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා. ලංකාවේ ඉන්න මාක්ස්වාදීන් පාරින්න එකකින් අහලා බලන්නේ කිව්වොත් මාක්ස්වාදී කියන්නේ රාජ්‍ය නැති කරන්නද රාජ්‍ය අහෝසි කරන්නද කියලා ඒක තේම නිකන් උඩ බිම බලනවා. දැන් ඒ වගේ ඒ තත්ත්වයන් තියෙන්නේ. රාජ්‍යයක් කියන එක තියෙන්න ඕනි කියලා ඒක මේ ආපහු මෙතන විස්තර කරන්න දෙයක්වත් නැහැ. රාජ්‍ය නැති දත්ත මේ පරිකල්ප. කොහොමද දැන් රාජ්‍ය බිහි වෙන්නේ කොහොමද ඉස්සරකාරී ඉඳලා? කිසි විදිහවල රාජ්‍ය තිබුණා. ගෝත්‍ර රාජ්‍ය තිබුණා. ගෝත්‍ර රාජ්‍ය කියන්නේ ගෝත්‍රී කණ්ඩායම තියෙනවා. ගෝත්‍රී හිමි යනවා. ගෝත්‍රී නායකයෙක් ඉන්නවා. ඒ ගෝත්‍රීන් තමයි පාලනේ බිහි වෙන්නේ. හරියට නිශ්චිත භූමි ප්‍රදේශයක් කියන්නේ නෑ නේද? ඊළඟට ඔය පෞර රාජ්‍ය එහෙම තිබුණා ඔය නගරයක්. ඔය නගරයක් වටා ඔය ඉංග්‍රීසි එහෙම ඔය නගරයේ හයි සාමූහික මේ අයනවා මේ පාලනයට සම්බන්ධ වෙනවා. එහෙම ඉන්න ප්‍රදේ භූමි ප්‍රදේශ උඩ විතරයි ඒකත් බොහෝ විට පටස් දෙකකට බෙදෙනවා වහලුන් ඒ වගේ පාලක පාලනය සම්බන්ධ වෙන පුළුවන් අය. ඒ පාලනයට පුළුවන් සම්බන්ධ වෙන පුළුවන් කට්ටිය තමයි පාලන පිළිමෙන් තීන්දු ගන්න. ඊළඟට ඔය රාජ්‍ය ඔය ග්‍රීක රෝම අධිරාජ්‍ය ඇති වුණා. ඒවයි අධිරාජ්‍ය කොහෙද ගන්න අධිරාජ්‍ය කියන්නේ එක විදිහට රාජාන්න. ඒක තනි පුද්ගලයෙකුට කේන්ද්‍ර. රජා තමන්ගේ යුද බලය තහවුරු කරගන්නේ කොමන ආකාරයේ භූමි ප්‍රමාණයකටද? අන්නේ භූමි ප්‍රමාණය රාජ්‍ය වෙනවා. ඒකට ආයේ වෙන කිසි පදනමක් නැහැ. රජුනට බලය කියන්නේ පුළුවන් භූමි ප්‍රමාණය. අන්නේ ඒ පදනම උඩ තමයි රාජ්‍ය හැදෙන්නේ. මේ වගේ හැම රාජ්‍යයක්ම පුද්ගල බද්ධ උද්ගල බද්ධ පදනමක් තමයි තියෙන්නේ. උද්ගල බද්ධ පදනමක් නොවන, يعني යම්කිසි නිශ්චිත උද්ගලයක් හෝ උද්ගල දෙතුන් දෙනෙක් මත පදලන් නොවන රාජ්‍ය පදනමක් ගත්තොත්. දැන් එහෙම රාජ්‍ය ගොඩනගනවා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිංහලයින්ට රාජ්‍යයක් ඕනද දෙමළයින්ට රාජ්‍යයක් ඕනද කියන එකම නෙවෙයි. මිනිස්සුන්ට රාජ්‍යයක් ඕනි, මිනිස්සු රාජ්‍යයක් හදාගන්නේ කොහොමද කියලා. උද්ගල බද්ධ නොවන විදිහ රාජ්‍යයක් හදාගන්න නම් රාජ්‍ය පාලනය සඳහා පාවිච්චි කරන අංශ රාජ්‍ය පාලන උපකරණ ඒක යම්කිසි සමස්ත පද්ධතියක් නේ හදන්නේ. රාජ්‍ය කියලා හදන්නේ පද්ධතියක්. ඒකේ ප්‍රතිපත්ති තියෙනවා, විද උපාංග තියෙනවා. මේ උපාංග හදන්නේ මොනවා හරි විද්‍යකට හිතා. මිනිස්සු හිතලා නේ හදන්නේ. මෙන්න මේ විදිහේ ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහේ ක්‍රමයක් තියෙනවා. එහෙම. එතකොට මිනිස්සු හිතන්නේ කොහොමද? ඒ සංස්කෘතිය වල වෙන වෙන චින්තන තියෙනවා. මිනිස්සු රාජ්‍යයක් කියන එකක් හදාගන්නේ තමන් හදාගන්නේ මිනිස්සු රාජ්‍යයක් කියන එක හදාගන්නේ කොහොමද? තමන්ගේ චින්තනයට අනුකූලවම රාජ්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය උපකරණ රාජ්‍ය විව සකස් කරගන්න. එතකොට දැන් ඕක හැම මේකටම ගන්නත් බෑ. ඒ කියන්නේ ඔය රාජාන් බලව මේ ඇති උනේ. ඔය එක චින්තන තියෙන අයට යම්කිසි සන්තතික එකට එක භූමි සීමාවෙ කැඩිලා නැතුව තියෙන භූමි සීමාවක සන්තතික භූමි සීමාවක ඉන්න මම කිසි චින්තනයක් කරන කිරිසක් මේ භූමි සීමාවේ ඉන්න අනිත් අයවත් ඇතුළු කර ගනිමින් ගොඩනගනවා රාජ්‍ය ගොඩනගන්නේ කොහොමද? Tamange චින්තනේ හිතලා මේ රාජ්‍යය මොකක්ද කාර්යභාරය වෙන්නේ? දැන් අනිවාර්යයෙන්ම සියලු දේශපාලන කණ්ඩායම් බෙදෙන්නේ අරාජිකවාදීන් හැරුණු කොට රජයක් ඕනේ නැති කියන්නේ හැරුණු කොට
ඒක ඉතින් උපකල්පිත තත්ත්වයක්. කවුද මන්න හිතන්නේ ඇත්තම මේ එහෙම බලපොරොත්තුවක් මේ මේ කාලේ කරන්න පුළුවන් කියලා කවුරුත් හිතනවා කියන්නේ. ඒ රාජ්‍ය ගොඩනගද්දි අරාජිකවාදීන් වුණත් දැනුණත් රාජ්‍ය බලපොරොත්තු වෙනවානේ. රාජ්‍යයක පාලනේ බාරය මොකද්ද කියන එක තමයි දේශපාලන ව්‍යාපාරයේ තියෙන ප්‍රමුඛ ප්‍රශ්න. එතකොට අර මිනිස්සු බුද්ධලබද්ද නොවි හදා ගන්නවා නම් ඒගොල්ලෝ චින්තනයට අනුව තමයි මේ රාජ්‍ය කියන එක ගොඩනගන්නේ. ඒ රාජ්‍යයේ කාර්යභාරය මොකද්ද? ඒ රාජ්‍ය ගොඩනැගුවන්ගේ රාජ්‍ය ගොඩනැගුණු චින්තනයේට අදාළ සංස්කෘතිය පවත්වාගෙන යාම. මෙතන සංස්කෘතිය කියන්නේ මේ 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 සිත්‍රිත් සමූහයක් නෙවෙයි. දැන් සංස්කෘතිය කියන්නේ සාමාන්‍යයෙන් ඔය නිකන් පොදුවේ කියන කතාවක් තියෙනවා. මේ ශිෂ්ටාචාරය කියන්නේ හිතන විදිහයි සංස්කෘතිය කියන්නේ පාවිච්චි කරන දේ කියලා. පාවිච්චි කරන දේ කියන භාෂාව කියන්නේ අපි අංගෝපාංග සියල්ල තියෙනවා. ඒක ශිෂ්ටාචාරය කියන සංකල්පය ඔය සල්ල දෙයින් කිව්වට ශිෂ්ටාචාරය කියන එක අර්ථ දැක්කින නැති සංකල්පයක් හරියට. يعني හරි පැහැදිලිව අර්ථයක් ගන්න බැහැ. ඒ ශිෂ්ටාචාරය කියන එක අපි يعني අපේ මතවාදවලදී අපි ශිෂ්ටාචාරය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ශිෂ්ටාචාරයේ සබ්ජෙක්ට් එක සිවිලයිසේෂන් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. සංස්කෘතිය කියන වචනේ අපි පාවිච්චි කරනවා. එතකොට සංස්කෘති ගොඩනගන්නේ මොකද්ද? අපි අපිට තියෙන ලිඛන විද්‍යාව ගැන ප්‍රවාදය අපි කියනවා චින්තනය මත තමයි මේ සංස්කෘතිය පදනම්. චින්තනයක් මත. එතකොට චින්තනයේ කියන රාජ්‍ය ගොඩනගගොහම රාජ්‍ය කාර්යභාරයේ ඒ රාජ්‍යයේ චින්තනයේ අනුව හැදෙන සංස්කෘතිය විකට පවත්වගෙන යන පහසුකම් සැලසීම. يعني මිනිසුන්ගේ ජීවිතය විකට පවත්වගෙන යන පහසුකම් සැලසීම. එතකොට අපි ජාතියක් කියන්නේ මොකද්ද? ජාතියක් කියන්නේ අන්න ඒ විදිහ රාජ්‍යයක් ගොඩනගුවොත් යම්කිසි පිරිසක් තමන්ගේ චින්තනය මත පදනම් වුණ රාජ්‍ය විවාහ හදලා ඒක තමන්ගේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තමන්ගේ චින්තනයේ රාජ්‍යයක් හැදුවොත් අන්න ඒ පිරිස. එතකොට ඒ චින්තනයේ නොදන්න අය ඒගොල්ලෝ ඒ රාජ්‍ය තුර ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඒහා බැඳී එකට ඉන්නවා. ඉන්නේ කොහොමද? එතනදී රාජ්‍ය පිහිටවන්න පුළුවන්. දැන් අපි දන්නවනේ එකිනෙක චින්තන දෙක තුනක ඒ වාලගෙන අම්බරලා කලව අච්චාරුවකින් කවදා වර රාජ්‍යයක් හදන්න බෑ. රාජ්‍ය නිමේ හදද්දී යම් කිසි අපි දන්නවා හිතන විදිහ කියන එක ගත්තහම ඒකේ ආපු අංශභාගීය වර්ධන මේ මේ අච්චාරු කියන්න බෑ. යම් කිසි ඒක මිතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඒක පවතින්න බෑ. යම් කිසි කවුරු හරි පිරිසක් මුල් වෙන පිරිසක් ඉන්නවා මේ රාජ්‍ය ගොඩනගන්න. ඒගොල්ලෝගේ චින්තනයට අනුව තමයි රාජ්‍ය හැදෙන්නේ. එතකොට ඒ චින්තනය අනුව තමයි රම්පිසි රාජ්‍යයක් හැදෙන්නේ. එහෙම හදාගත්තොත් විතරේ ඒ රාජ්‍යයේ මේ භූමි ප්‍රදේශ දිගටම තමයි ඒ ජන ජීවිතයේ දිගට පවත්වාගෙන යන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ සිංහල අයට රාජ්‍ය ඕනද දෙමළ අයට රාජ්‍ය ඕනද නෙවෙයි. මිනිසුන්ට රාජ්‍ය ඕනේ මිනිසුන්ට රාජ්‍ය පවා හදාගන්න පුළුවන් කොහොමද? මිනිසුන්ට රාජ්‍ය හදාගන්න පුළුවන් මිනිසු වෙන්නේ පුද්ගලබද්ධ ලෝ රාජ්‍ය හදාගන්න පුළුවන් තමන්ගේ චින්තනයට අනුව. එතකොට ඒ රාජ්‍ය කාර්යභාරය වෙන්නේ ඒ චින්තනයට තමන්ගේ චින්තනයට රාජ්‍ය සෑදු පිරිසගේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම. එතකොට ඒක ඒ එහෙම රාජ්‍ය හදන පිරිසක් ඉන්නවනේ ඒ චින්තනයට. ඒක එතන ඉන්න අනිත්‍යන කොටස් කීප සමහර ඒව ඉන්නවනම් ඒගොල්ලොන්ට ඇයි එහෙම අරගොල්ලොන්ට කණින් හදාගන්න මේ කියන්නේ ඒගොල්ලෝ නැතුව මේගොල්ලෝ මුළුනේ රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගන්න විදිහට පුළුවන් මේ චින්තනයක් තියෙන රාජ්‍ය විදිහක් ගොඩනගන්න පුළුවන් විදිහට ඒ චින්තනය මත පදනම් වුණු සංස්කෘතිය ප්‍රවාද මේ අදහස් වර්ධනය කරගෙන තියෙන්නේ අන්නේ රාජ්‍ය ගොඩනගු ජාතිය චින්තනය තියෙන අය තමයි ඒක ඒ තරමට තමන්ගේ අදහස් පද්ධතිය වර්ධනය කරගෙන තියෙන රාජ්‍යයක්. රාජ්‍යයක් කොහොමද? ඒ රාජ්‍ය හදන්නේ චින්තනයක් උඩ යම් කිසි පිරිසක් ඒ හදන පිරිස තමයි ජාති. ඒක ජාතිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම තමයි රාජ්‍යයේ ප්‍රධාන වගකීම. මේ චින්තනය පිළිගන්න ඒ චින්තනයට අනුව නැති වෙන චින්තනවල ඇත්තේ රාජ්‍ය තුනේ ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ අනිවාර්යෙන් සමාන සලකනවා. හැබැයි දැන් මෙතනයි තියෙන ප්‍රශ්නේ. සමානාත්මතාවනේ. දැන් අහනවා දැන් එක මේ චින්තන කොටකින් රාජ්‍යයක් හදන්න බෑ. දැන් අහන්නේ සමානාත්මතාවෙන් සලකනවද කියන එක. ඔව්. හරියට හදනවා නම් යම්කිසි ජාතික රාජ්‍යයක් ඒකෙදි සමානාත්මතාවෙන් සලකන. හැබැයි සමානාත්මතාවේ එක සංකල්පයක් නෙවී තියෙන්නේ. සමානතාවේ සංකල්පයි තියෙන්නේ. එක එක චින්තනයේ සමානතාවේ එක එක සංකල්පයි තියෙන්නේ. එතකොට ඒ රාජ්‍ය ගොඩනගෙන එක සමානතාවේ සංකල්ප මිනිසුන් සමානව එහෙම සැලකීමක් තියෙනවා. හැමෝටම මේ ජාතික රාජ්‍ය ඒක වෙනසක්.
හැබැයි සමානතාවයේ සංකල්පය ගොඩනගින්නේ කොහොමද? ඒ ජාතියේ චින්තනයේ. ඒ ජාතියේ චින්තනයේ තියෙන සමානතාවයේ සංකල්පය රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද්ද තියෙන ප්‍රශ්නය? දැන් මුලින්ම අපි මේ ගොඩක් අය කරෙන් Facebook එකේම කතා කරලා තියෙනවා වාමාංශික ලක්ෂණාංශික එක 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 කතා කරද්දී ඔන්නාලා අර අර කියපු ඉතිහාසය කතා කිරීමේ ප්‍රශ්නේ එනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපි කියනවා ලංකාවේ ගත්තාම ඉස්සර අපි කියනවා පණ්ඩුකාභය රජුගේ සිට දුර්ගම රජුගේ කාලයේ අතරතුරින් සංකේතවත් වෙන කාලයේදී අපේ ජාතිය ගොඩනැගුණා. يعني අපේ චින්තනයේ මත පදනම්ුණු රාජ්‍ය පිවිලා අපේ ජාතිය ගොඩනැගුණා. ඒතකොට මුලින්ම අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? අනිත් පැත්තට යුරෝපීය ජාතිය බිහිුණේ කොයි කාලේ? යුරෝපීය ජාතිය බිහිුණේ කොයි කාලේ? ඇයි මෙහෙම ප්‍රශ්නයක් අපෙන් අහන්නේ? අපි කියුවාම ලංකාවේ ජාතිය බිහිුණේ මේ කාලේ කියලා එක හිනා ගන්නවා. හිනා විලා හරි කොහොම හරි ඊළඟට දෙවෙනියට අහන ප්‍රශ්නේ යුරෝපීය රාජ්‍ය බිහිුණේ කොයි කාලේද කියලා. ඔය ප්‍රශ්නේ ඇහෙන්නේ හේතුවක් කියන. මේ හේතුව ඇතුළේ තියෙනවා අර පූර්ණ රෝදන කියලා ගැදීමේ අඩු ඒ ඊළඟ ප්‍රශ්න. මොකද්ද? ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් කියලා අප්‍රෝචස් දෙකක් තියෙනවා. ඒ රුමුම් දෙකක් තියෙනවා. ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් යුරෝපීය ප්‍රයිමෝඩියලිස්ට් කියන්නේ මොකද්ද? ප්‍රයිමෝඩියලිස්ට් කියන්නේ මේ ජාතිය කියන්නේ මේ මේ ඉස්සර ඉඳලම මේ මිනිස්සු අතර මේ මුල් කාලේ මිනිස්සු පහළවිලා ඒ යම් කිසි ප්‍රමාණයකට මේ ගොවි යුගෙන් පස්සේ ගොඩනැගීදී මේ මුල් කාලේ ඉඳලම ජාතිය කියලා දෙයක් මිනිස්සු අතර ඒ තිබුණා කියන එක. මේසා තුළම ඒ තියෙන සංකල්පයක් කියන එක. ඉතින් අන්න ඒක තමයි ප්‍රයිමෝඩියලිස්ට් කියන්නේ. මොඩර්නිස්ට් කියන්නේ මොකද්ද? මොඩර්නිස්ට් අප්‍රෝච් එක කියන්නේ මේ ජාතිය කියන්නේ මේ නූතනත්වයේ බිහිවීමෙන් පසුව ඇති වුණු එකක් කියන එක. ඒ නූතනත්වයේ බිහිවීමෙන් පසුව තමයි ජාතිය ඇති වුණා කියන්නේ. එතකොට වෙස්ෆේලියා ගිවිසුම ඒ වගේ දේවල් වලින් පස්සේ ස්ථිර ස්කීම දේශ සීමා රාජ්‍ය ඇතිවිලා අන්තිමට දෙවන ලෝක යුද්ධයෙන් පරිපූර්ණ වුණා. තාමත් පරිපූර්ණ වුණේ නැහැ. ඒක ඒ විදිහේ අදහස් තියෙනවා. හැම වෙලෙම ගොඩක් ඒ යුරෝපීය ජාතිවාදී කියන්නේ මේ කාලේදී ජාතිය පරිපූර්ණ වුණා. මේ කාලේදී ජාතිය පරිපූර්ණ වුණා. ඒ මොකද අර යුරෝපයේ හැදුණු බටහිර පිළිකුදු ක්‍රිස්තියානි චින්තනයේ රේඛිය. ඒ හිතනවා මේ කියන රේඛාව කියලා මේ දැන් පරිපූර්ණයි. කියලා ඒ ජාතිය පරිපූර්ණ වුණා කියලා එක 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 ගවලදි කියලා තියෙනවා. ප්‍රයිමෝඩියලිස්ට් කිව්වොත් ද රෝම අධිරාජ්‍ය තිබිලා තියෙන ජාතිය. ඒ වගේ අදහස් තියෙන ප්‍රයිමෝඩියලිස්ට්. මොඩර්නිස්ට් කියන්නේ මොකද්ද? මේ ජාතිය ඇති වුණේ නූතනත්වය ඇතිවීමෙන් පස්සේ. ජාතිය ඇති වුණේ නූතනත්වය ඇතිවීමෙන් පස්සේ. අන්න ඒ එළඹුම් දෙකෙන් තමයි යුරෝපේ ජාතිය කියන එක ගැන අදහස් ගොඩනැගෙන්නේ. ඒ ඕකෙදී ගොඩක් වෙලාවට දැන් බහුතරයක් මොඩර්නිස්ට් කියන අප්‍රෝච් එකකින් මේ මොඩර්නිස් කියන එළඹුම් දැන් ඇයි අපෙන් අර ප්‍රශ්නේ අහන්නේ? ඇයි අපෙන් අහන්නේ ලංකාවේ ජාතිය හැදුණ මේ කාලෙදි කිව්වම ඇයි යුරෝපේ හැදුණ කොයි කාලෙද අහන්නේ? අපි ප්‍රයිමෝඩියලිස්ට්ද මොඩර්නිස්ට්ද කියලා බලගන්න. ඇයි අපි ප්‍රයිමෝඩියලිස්ට්ද මොඩර්නිස්ට්ද කියලා වෙන් කරගන්න බලන්නේ? අර පූර්ව නූතන නූතන පශ්චාත් නූතන කියලා රේඛාවකින් මුළු ලෝකයේම බෙදලා ලෝකයේම ඉතිහාසයේ බෙදලා පෙන්වන එකේ. ඒගොල්ලෝ ගම්මි කරගන්නේ මොකද්ද? මේ මේ එකම විදියකට ලෝක කියන්නේ. එහෙම නැහැයි කියලා වචනින් කියනවා වෙනකෝ වචනින් කිව්වත් ඒක ඇතුලේ තියෙනවා. දැන් අහන ප්‍රශ්නෙින් පේනවා. දැන් අපෙන් අහුවොත් ඇයි මේ ප්‍රයිම එතකොට අතෙන්දි මොකද්ද වෙන්නේ? අපිට අනුව නම් කතෝලික චින්තනයේ තිබුණා. කතෝලික චින්තනය ඊපස්සේ ග්‍රීක යුදු ක්‍රිස්තියානි චින්තනය ඇති වෙනවා. ග්‍රීක යුදු ක්‍රිස්තියානි චින්තනය ඇති වුණාම දැන් චින්තන දෙකක වෙනසක් වෙන්නේ. සිංහල බෞද්ධ චින්තනයේ දිගටම තියෙනවා. අපේ සිංහල බෞද්ධ චින්තනයේ තියෙන්නේ අර බටහිර අධිරාජ්‍යවාදීව ඇවිල්ලා ඒගොල්ලෝගේ සංස්කෘතික ලක්ෂණ ඒගොල්ලෝගේ සංස්කෘතිය මෙතන පවත්වගෙන ගිහිලා තියෙනවා. එතකොට අපිට අනුව මෙතන ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් කියන මේ මේ ගහන ඉරි දෙකෙන් එකක්වත් අපිට වදින්නේ නැහැ එතන බෙදෙන දෙපැත්තේ. මේ මේ දැන් ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් කාල සීමාවන් දැන් වෙන වෙන කොටයෙන් බෙදන්න කෙනෙක් තියෙන්නේ නැහැ. මොකද ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් අදාළ වෙන්නේ කතෝලික චින්තනයේ ඒ පරණ චින්තන යුරෝපයේ තිබුණ පරණ චින්තන වල ජාතිකින් සංකල්පෙ තිබුණා නැත්නම් මේක ග්‍රීක දු ක්‍රිස්තියානි චින්තනයේ නිර්මාණයක්ද කියන එක. එතකොට අපි කියන්නේ මොකද්ද? සිංහල බෞද්ධ චින්තනයේ ජාතිය කියන එක තිබුණා. ඒක නමක් තිබුණේ විශේෂ නමක් තිබුණේ නැහැ. වෙනම කතාවක්. ජාතිය කියන සංකල්පෙ තිබුණා. දැන් එතකොට අපින් අහලා වැඩක් නැහැ. එතකොට අපි මෙහෙම ගත්තා අපි ප්‍රයිමෝඩියලිස්ට් මොඩර්නිස්ට් කියලා බෙදන්නේ බලාපොරොත්තු වෙන අපින් අහලා වැඩක් නැහැ යුරෝපීය ජාතික රාජ්‍ය තුන කොයි කාලේ සාමාන්‍ය වෙන්නේ මොකද ඔය Facebook වල එහෙම සංවාදක ඇති මුලින්ම අහනවා කොයි කාලේ ජාතිය තුනේ අපි කියුවා මේ කාලේ කියලා අහනවා අපි යුරෝපයේ තුනේ කොයි කාලේ අපි යනවා යුරෝපයේ තියෙන්නේ මේක බටහිර යුරෝපයේ යනවා බටහිර නූතනත්වයේ
බදිනන් ක්‍රිස්තියානි නූතනත්වයට පෙර යුරෝප දෙම චින්තනවල ජාතික සංකල්පයක් තිබුණේ අපිට අනුව. අපිට අනුව දැනට පවා ජාතික රාජ්‍ය යුරෝපේ හැදිලා නැහැ. ජාතික රාජ්‍ය ඇති වෙන පැත්තට යන්තම් ගියා එංගලන්තේ ඇමරිකාවේ විප්ලවය. එතෙන්දී යම්කිසි දෙයක් තිබුණා. ඒ වගේම දැන් ගත්තොත් ජර්මන් දැන් ප්‍රංශය ගත්තොත් ප්‍රංශදී 112යි ප්‍රංශ භාෂාව හරියට කියන්නේ සම්මත මත්තෙනින් කතා කරේ යන්තම් යංශ ප්‍රවාහයකින් හෝ ප්‍රංශ කතා කියන්නේ 150. ඒවා තිබුණේ වෙන වෙනම ගොඩාක් රාජ්‍ය විදිහට තිබුණා. ඒවා අර වෙනවසම් රාජ්‍ය ඒකාබද්ධ කරලා දැන් ඒකේ වෙනම උපභාෂා ඉවත් කළා මේ මේ මධ්‍ය භාෂාව ක්‍රියාත්මක කරවන්න වෙනම රජයෙන් ව්‍යාපෘති කරා. ඒ විදිහට මේ මේ තමයි ප්‍රංශය එක ගොඩනගන්නේ. ප්‍රංශය ඇති වුණ එක ජාතික ඇති වුණත් ඒක ගොඩනැගුණේ මොකක් මත පදනම් විලාද? මේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ කියන ව්‍යුක්ත මිනිසා. ව්‍යුක්ත මිනිසා කියන්නේ අර ලෝක ගන්නවානේ බටහිර සුදු පිරිමියා. ඒ බටහිර සුදු පිරිමියාගේ බටහිර සුදු පිරිමියා ව්‍යුක්ත කරපු බටහිර සුදු පිරිමියා. ඒතොර ඔකලා දැන්නේ දැන් ව්‍යුක්ත සංකල්පයක් කියන්නේ කෙලින්ම ආය ඒක පවතින බැරි දෙයක්. දැන් අපි ගත්තොත් එහෙම ලක්ෂයක්. ලක්ෂයක් කියන්නේ මොකද්ද? දිගක්වත් පළලක්වත් උසක්වත් නැති තිතක්. ඒක තිතක් නෙමෙයි. දිගක්වත් පළලක්වත් උසක්වත් නැති කියන්නේ වෙහැයි. ඒක අපිට හිතින්වත් මවා ගන්න බෑ. අන්න එහෙම සංකල්පයක්. අපි මනසින් හදාගෙන හිතින් මවා ගන්න බැරි සංකල්පයක්. දැන් නැති කොහොමවත් විඳින්න බෑ. දැන් ඔයස් පටහිර ව්‍යුක්ත පිරිමියා ව්‍යුක්ත සුදු පිරිමියා ඒක මුළු ලෝකෙම ව්‍යුක්ත මිනිසා කියලා කියනවා. ඒ අන්න ඒකත් ඒ වගේ සංකල්ප. දැන් ඔය ව්‍යුක්ත මිනිසාට තියෙනවා මානව අයිතිවාසිකම්. ඔය ව්‍යුක්ත මිනිසාට මානව අයිතිවාසිකම් ලබා දීමේ උපකරණයේ විදිහට තමයි ඔය ප්‍රංශය වගේ රටවල් වල ජාතික රාජ්‍ය කියලා එකක් හදන්නේ. ඒක අපිට අනුව ඇත්ත ජාතික රාජ්‍යයක් නෙමෙයි. ඒක සිවික් නැෂනලිසම් කියලා කියනවා වල මේ ඒක මේ අපි ඒක කියන්නේ කොයි ඒ අදහස් තමයි ඒක කියන්නේ. ඔය ජර්මනිය වගේ ඒවායි තිබුණා එත්නික් ඒ කියන්නේ අර ජන වර්ග එකතු කරලා රාජ්‍යයක් හදන්න ඕනි කියන පදනම ඒකේ ප්‍රශ්න තියෙනවා. කොහොම හරි මේ සියල්ල අවසානයේ අර එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් අටවගෙන තියෙනවා. දැන් මම දැන් විදිහට නිර්මල දේවසිරි මහත්තයාට අනුව හැම ජාතිය කියන එක මේ තරමට යුරෝපේ හැදෙන්නේ දෙවන ලෝක යුද්ධෙන් වගේ පස්සේ. එතකොට දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මොකද්ද කරන්නේ මේ ජාතීන්ගේ සංවිධානය කලින් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොකද්ද මේ පනවගෙන කරන්නේ? මුළු ලෝකෙටම එක ව්‍යුහයක් විදිහට මේක බද්ධ කරනවා. බද්ධ කරන මේ මානව අයිතිවාසිකම් කියලා අර ව්‍යුක්ත සුදු පිරිමියාගේ අයිතිවාසිකම් කියලා දෙයක් පනනවා. ඒක එක අතකට ආවම යන්නේ කොහොමද? වැඩවසම් රටාවක් තියෙනවා ඒක. දැන් ඇයි මේ මේ ජාතිකවාදයේ කියන එක ඇයි අපි කියන්නේ මෙහෙම ගොඩනැගුණේ ජාතිකවාදයේ කියන එක ගොඩනැගෙද්දී අපි කියනවා අපේ රටේ රාජ්‍ය කාර්යභාරය උනේ මොකද්ද? ශාසනය ආරක්ෂා කිරීම. ශාසනය ආරක්ෂා කිරීම. දුර්ගම රජුරෝ කියනවා මෙහෙම මම යුදවාදී ඉන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිති උදසාය කියලා. ඒක කිව්වා හෝ නැහැ හෝ ඒක මහාවංශය දිනවා කියන්නේ මේ මහාවංශය ලියපු අය එන ඉතිහාසයේ ගොඩනැගුවේ කොහොමද? දුර්ගම රජුරෝ යුද්ධ කරේ බුද්ධ ශාසනයේ චිරස්ථිති උදසා. එහෙම සංකල්පයක් තියෙනවා. ඒ විදිහේ සංකල්ප එක තමයි මේ සිංහල බෞද්ධ රාජ්‍ය යන්නේ. එස් මේ තායිලන්තේ පැත්තට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ දැන් එකපාරටම වැස්ස කඩා පාත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට මේ උතු කොහොම තියෙද්දි අපි ඇතුළට යන්න වෙනවා. ඇතුළට මේ ගිහිල්ලා බිම ඉඳගෙන තමයි කරන්නේ. ඔව්. ඔය උතු ඔක්කොම ගත්තම බාහිරට යනවා. ඔව් දැන් උතු ගත්තොත් අපිට ඉඩ නැහැ. ඇති වෙනවනේ. අරගෙන ගිහලා හම්බේ. ස්වාමිනාසේ ළඟට ගත්තා. අරගෙන මේ අනිත් කට්ටිය අපි ගිහලා පොඩ්ඩක් බිම හරි කමන්නයි ඉඳගෙන වැඩේ යමු මේ ගම්ම යනවා. නෑ තව කියන්නේ එක පළවෙනි බිඳුව වැටුණා වගේ කලබල නතුව අපි යමු හොඳ ඒක තමයි හොඳම කරන්නේ. අපේ මේ දැන් තායිලන්තේ මුල් අශ්ව වලට ගිහිල්ලා බැලුවොත් එහෙම තායිලන්තේ මුල් අශ්ව වල තියෙනවා මේ සීහ සංඝ කියලා එකක්.
සිංහල සංග සිංහල සංග වගේම මේ මේ දැන් කාම්බෝජ මූලාශ්‍රික තියෙනවා ඔය තාමලින්ද කියන කුමාරයා එනවා මොකක් ඉගෙන ගන්නද සිංහල බුද්ධාගම සිංහල බුද්ධාගම මේ සිංහල බෞද්ධ කියන එක මේ මේ ධර්මපාලතුමා හදපු සංකල්පයක් කියලා ගොඩක් අය කියන එක වැරදි සිංහල බුද්ධාගම කියන එක කොහොමද කලින් තියෙනවා ඒ සිංහල බුද්ධාගමේ අපි දන්නවා අපි තිබුණ මේ දේව සංකල්ප ගත්තොත් ඒවා බෞද්ධ ගණනේ වුණු දෙවියෝ තියෙනවා දැන් උපුල්වන් කියන්නේ කොහොමද ඒ බුදුන් වහන්සේලා මේ මායා පරාජය කරන උකාරී වුණු දෙවියන් ඒ විදිහට අපේ දේව සංකල්පයක් තියෙනවා ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙනවා බුදුදහම ලංකාවට එන්න පෙර තිබුණු වෙනත් ඇදහිලි බුදුදහම තුළට ආශෝෂණය කරගෙන තියෙනවා දැන් අන්න ඒ වගේ ගොඩනැගුණු සිංහල බෞද්ධ ශාසනයක් සිංහල බුද්ධාගමක් කියලා එකක් තියෙනවා බුද්ධ ධර්මය කියන එක නෙවෙයි බුද්ධ ආගමක් කියන එකක් තියෙනවා බුද්ධ ආගමයි බුද්ධ ධර්මයයි දෙකක් බුද්ධ ධර්මය කියන්නේ මේ ධර්ම කරුණුනේ බුද්ධ ආගම කියන්නේ ඒක වටා බැඳුණු වතාවත් ඒවා එක්ක ඇතිවන විදියක් මේක චීනයේ කියන විදියට නෙවෙයි මෙහිදී බුද්ධ ආගමක් සිංහල බුද්ධ ආගමක් තිබුණා ඒ සිංහල බුද්ධ ආගම සිංහල බෞද්ධ ශාසනය ආරක්ෂා කිරීම තමයි රාජ්‍ය ඇති වෙන්නේ ඒ උතන්දී ඔය ජාතිය නැහැයි කියලා කියන අය අතරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔය ගණනාත බේසේ කර කියනවා මෙහෙම ජාතිය කියන එක මෙහෙම තිබුණ නැහැයි කියලා අන්තිමට ඔය වගේ ආසන්නින්වත් හැබැයි සංකල්පය සාසනීය කියන එක ටිකක් කියලා කියනවා මේ මොකද ගණනාත බේසේ කර ඕක මේ අධ්‍යයනය කරන්නේ නැති කරද්දී ඒක තේරුණා මේක මේ නුත් නැහැයිම කියන්න බෑ කියලා ඒ සාසනීය විතරක් නෙවෙයි තවත් මොකක් හරි කියනවා කියලා කිව්වා සිංහල බුද්දිස් whatever සිංහල බුද්දිස්ට් සිංහල බෞද්ධ කුමක් හෝ කියනවා මේ කුමක් හෝ කියන්නේ ඇයි ගණන බේසිකල බලන්නේ ප්‍රයිමෝඩියලිස් මොඩලිස් කතාව දෙක ඇතුළේ මේ දෙකේ දර්ගින බැලුවහම මේකේ පටිල ඒකානුව ගත්තොත් මේකේ જાතියක් කියලා නැහැ පටිලේ වැරදින නිර්ණායකයේ දෝ යදෙනකම් පටිල නිර්ණායක මුදිරේ උදෙනකම් වැරදිනි හැබැයි විදිය බැලුවහම මොකක් හරි තියුණයි කියන එක ප්‍රතික්ෂේප කරන්නත් බෑ වගේ ඒ නිසා මොකද්ද කියන්නේ සාසනය කියන එක නිකන් ඒ වගේ යන සංකල්පය සිංහල බුද්දිස් වොට් එවර් එකක් තිබුණයි කියලා වොට් එවර් මොකක් හෝ සිංහල බෞද්ධ කුමක් හෝ තිබුණයි කියලා කියනවා දැන් අන්න ඒ වගේ තැනකට තමයි මේ වෙලා තියෙන්නේ මම කියන්නේ නිර්මාණ රංජිත් මාත්‍යා ඔය මොකක් හරි කියලා වොට් එවර් කියන එකක් තිබුණයි කියලා ඒකටත් මේ මොකක් හරි වචනයක් ෆයිට් කරනවා මම දැන්නේ දැන් මේ පිටික තියෙනවා පෙන්නන්න මේ නිර්මාණ රංජිත් දේවසිරි මාත්‍යත් කියනවා එහෙමම කියන්න බෑ ඔය මොකද මේ දෙමළාගේ ප්‍රශ්නේ කියන පොතේ ලියලා තියෙනවා හෙජමනික පද්ධතිය කියලා එකක් තියෙනවා කියලා. හරි? එයා මොකක් හරි එකක් දාන්න එනවා. මේ જાතිය නෑ කියන එකම බේරෙන්න නෑ. ඒ වෙනුවට මොකක් හරි එකක් දාන්න එනවා. සිංහල බෞද්ධ කුමක් හෝ නැත්නම් මේ හෙජමනික පද්ධතියනේ මොකක් හරි. හෙජමනික පද්ධතිය කියන්නේ මොකක්ද කියලා මම නම් දැකලා නෑ. කොහෙවත් පැහැදිලි කරලා තියෙනවා. හරිද? හෙජමනිය හෙජමනික පද්ධතියයි සංකල්ප දෙකක් වෙන්න පුළුවන්. අනිත් එක හෙජමනිය කියලා ග්‍රීසියෙත් තිබුණා. ග්‍රාම්ෂිත් කිව්වා. ඒක මොකක්ද කියලා අපි දැන් නෑ. දැන් මේ නිර්මාණ මාත්‍ය සමාජවාදීකුත් නෙවෙයි මාක්ස්වාදීකුත් නෙවෙයි කියලා දැන් මම දැකලා තියෙනවා කියනවා. ඒකද අපිට කියන්න බෑ මොන මොන අදහසකට හේතුමනික පද්ධතිය කියනවාද කියලා. ඒක මේ ඒක ඉතින් නිර්මාණ මාත්‍යෙන් අහන්න ඕන මොකද්ද ඔය හේතුමනික පද්ධතිය කියලා. ඊළඟට පින දෙයි හරි. ඔව් ඊළඟට සිංහල ජාතියක් තියෙනවා කියන බැහැර කරන්න බෑ. බටහිර නිර්නායක අනුව ගමගෙන් තමයි බැහැර කරන්න යන්නේ. ඒකත් කුමක් ඕ නැත්නම් වෙන වචනයක් හරි දාගන්න වෙනවා. ඊගෙනේ මේ වෙබ්පතිල විදියට බලන නිසා තමයි ප්‍රශ්නේ එන්නේ જાතිය නැහැ යනවා මේ කියන ඉස්සර. හැබැයි එහෙම බලපුවාට පස්සෙ ප්‍රශ්නයක් ඇති වෙලා යමු. මොකෝ තිබුණා කියන දන්නේ නැහැ නේද? අන්නේ එතරම් එක්ක තමයි අපි මේක තව ඉස්සරහට යන්නේ. නෑ වැස්ස නෑනේ වැස්ස එනකන් ඉවරනකන් යන්න. නෑ මට මට නැවතක් තියෙන මට කතා කරන්න දෙයක් එහෙම නෑ. සාල ප්‍රමාණයක් තියෙනවා කතා කරන්න ඕනේ ඇත්තටම හරිනම් එක වචනයක් ගැනම පව අපිට දැනන කතා ගන්න පුළුවන්. දැන් මම මේ අර අන්තිමට ඔයා දෙනපු මේ පොයින්ට් එකක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ ඒක ටිකක් අර සාමාන්‍ය ඒවා මූලික තරණ නිරවුල් වෙන එක වැදගත්. අර ධනනාත ඔබේසේකර දැන් ඔයාගේ අදහස විදිහට ඒ අර සිංහල බුද්දිස් whatever කියන අදහස ගේන්නේ මොන පසුබිමක්ද? ඒක කියන්නේ. මේ පසුබිමක් ඇතුලේ කිව්වොත් ඒ කියන්නේ සිංහල බුද්දිස්ට්
කොහොමරි මේ වොටේව කියන එකට ගියේ අය බෞද්ධ සාසනීය වචනයක් කියන්නේ වොටේව එකක් ගෙනාවුට නෑ ඒකයි මං අහන්නේ කියන්නේ මං අහන්නේ දැන් ඒ ඇයි එහෙම කිව්වේ ඔව් දැන් සිංහල කොහොමද මට මට නම් අදහසක් තියෙනවා මොකද යාගේ ලිපි කියවපුවාම අනිත් එක අනිත් එක මට නෑ 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 තමලු මං දැන් මගේ මගේ අවස්ථාව නිසා ඒක හරි මං භාවිත කරන්නේ දැන් අපි කියන්නේ මං හිතනවා දැන් තමලු මං දැන් සම්මත විශේෂකර සැහැන අධ්‍යයනය කරලානේ මේ කතාව කියන්නේ ජාතිය සම්බන්ධ සිංහල සිංහලකම හරි සම්බන්ධයෙන් ඔය කියන අර අපිටම ගණාතෝපේසේකරගේ අදහස කියමු සෝරි මෙසුමුණාට අදහස ඔය තරම්ම ඒ මොඩර්නිස් නැහැ මං හිතන විදිහට දැන් මොකක් හරි සාක්ෂියක් තියෙනවද තමලුට ගණාතෝපේසේකරගේ ලිපි ලේඛනවල හම්බෙලා තියෙනවද ඒ අර කියන්නේ අර නූතනවාදී අදහස ජාතිය පිළිබඳ නූතනවාදී අදහස ගණාතෝපේසේකර මේ ලංකාවේ ඉතිහාසයට ආදේශ කරපු ඇප්ලයි කරපු තැනක් ගැන එහෙම ඉතින් ඇප්ලයි කරන්න මගේ දැන් මගේ අදහස් මම කලින් කිව්වා ඒ කියන්නේ එහෙම ඇප්ලයි කරන්න උත්සාහ කළද්දී වලදිනවයි කියන පදන මුට තමයි දැන් එහෙමයි එහෙම බෑ දැන් මේ මේ තමලු දැන් මේ විසිරුණවදන කියන නිබන්ධනය ඔය පාවිච්චි කරලා නෑ නෑ මම මගේ ලිස්තුණවදන පැත්තකට දානවා නෑ දැන් ඔය මට වැඩි දුර්ගමුණු වෙච්ච කියන නිසා නෑ නෑ ලිස්තුණවදන පැත්තකට දාන්න ඕනේ මොකද දැන් මෙතන ඔයා ගණනාත්ක වේශය කරන්න පිළිබඳව ඔය සෑහෙන ටිකක් බොහොම මේ කියන්නේ බොහොම ස්ථිර මේ මූල වගේ තමයි මට මතක ඉන්නේ. ඉවයි ඉඳලා අයෝ ඔකේ. දුගමුණු යන්නේ අසුගනමල මැද වගේ. ඒවා කොහේ හරි හම්බ වෙනවද? එයාව ඔය ජාතිය පිළිබඳ මේ එයාව ඔය මොඩර්නිස්ට් අදහස විශේෂයෙන් ලංකාවේ ඉතිහාසයට අදාළව මොඩර්නිස්ට් යන හරියට පැහැදිලිව ස්ථානගත කරන්න පුළුවන්. ඒක පැහැදිලිව ස්ථානගත කරපු දෙයක් නෑ. මං දන්නවා. අවුරුදු දැක්කලා කියනවා මේ ජාතිය කියන එක ඒතුනේ මේ රාජපෞරුෂය. උඩ දැක්කේ මේ මේ ගෙමුරජු දැක්සක් කියන්නේ මේ මොකටද මොකටද උත්තර? ආ උඩ දැක්කනේ මේ සිංහල ජාතිය කියන්නේ මොකද්ද කියන එක ගැන කතාවක් කරනවා. තියෙනවා මේ රාජපෞරුෂය තමයි සිංහල කියන නම ඒතුනේ මෙහෙම එහෙම එකක් පෙන්නලා තියෙනවා. මෙහෙම ජාතිය කියන එක මම නිකන් දැනගන්න පොඩ්ඩක් වෙරිෆයි කරගන්න බෑනේ අර යාගේ තියනවානේ අර සුගනම් වලම ලියපු ලිපියක් තියනවා අර තමයි විසිසිටියුස් ඔෆ් සිංහල නැචරලිසම් මට වැඩෙන්න ආදී හරි එහෙම තියෙනවා ඒ ඔය සහෝක ඊළඟට තියනවා අර මේ තව එකක් තියනවා මොකක්ද ඒක කියන්නේ මේක ගැන පත්තිනි සාක්ෂියක් හම්බ වෙනවද ඒක මොකක් හරි නිකන් මේ හම්බ වෙනවද මොනවා හරි මේ ප්‍රධාන ලිපි මම හිතන ප්‍රධාන ලිපි දෙකක් මගේ ප්‍රශ්න හොඳට මේ මම හිතන්නේ අනිත්‍යට පැහැදිලි වෙන්න එක්ක කියන්න ඕනේ මේවා මේ ලිපි දෙක මම හිතන්නේ ප්‍රධානයි ඔය මේ තරණ ඉතිහාසයට අදාළව
දැන් අපි හිතමු ඔය ජාතිය පිළිබඳ සංවාදයට අදාළව අපි ගණනාත විශේෂකව කියවනවා නම් ඔය ලිපි දෙකේ එන අදහස කේන්ද්‍රීය. හරි? ඔය ලිපි දෙකෙන් මට අදට බැරි නම් කවදා يعني පස්සේ හරි ඔයලා පෙන්වන්න පුළුවන්ද ගණනාත විශේෂකර මේ ඔය අපි හිතමු ලිපි ගුණාර්ථන වගේ අයගේ නියෝජනය වෙන අර මොඩර්නිස්ට් මොඩර්නිස්ට් කියනවා මොඩර්න් ස්කූල් එක ඇතුළේ ඉන්නවා කියලා මම මගේ කතාවේදී කියන්නේ. ඒ කියන්නේ දැන් මං කියන්නේ මොඩර්න් ස්කූල් එකක ඉන්නවා කියන්නේ. මම කියන්නේ මොඩර්නිස්ට් නෑ. නිෂේධාත්මක අදහසක් මේවා ඉදිරිපත් කරන්නේ. හරි මේ දැන් අපි මේ කතා කරේ රාජ්‍ය සහ ජාතිය අතර සම්බන්ධය ගැන නේද? හරි. ඒකනේ අපි අපේ සාකච්ඡාව නේද? එතකොට ඒකේ වා මේක අහගින්න මම හිතනවා මේක අපි ඊළඟ වටේට දියාගම ඔය නෑ නෑ නඩ ඔෆිසර් කෙනෙක් මට සාක්ෂි වෙන්න නෑ නෑ පොඩේ අපි හරි චෙක් කරන්නේ සාක්ෂි දන් ඕන නෑ සාක්ෂි දන් ඕන නෑ සාක්ෂි දන් ඕන නෑ අපි නෑ අපි ඉන්න වැඩි තියෙද මට සාක්ෂියක් වෙනවා නෑ නෑ පොඩේ මම මගේ පොයින්ට් එක කියන්න නෑ පොඩි කියන්න මම ඉන්නේ කොටද ඉන්න සාක්ෂි හරි 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 මම මට මගේ පොයින්ට් එක කියන්න දෙන්න හරි දැන් මගේ පොයින්ට් එක කිව්වහන් පස්සේ ඒක පුළුවන් නේ දැන් මෙතන ඉන්නට අහන් ඉන්න පුළුවන් ඒක රෙකෝඩ් වෙනවා ඊට පස්සේ ඒක අපිට රෙකෝඩ් එක ඕන නම් ලියලා අපිට මේවා කරලා තියන්න පුළුවන්. සා ඔයාලට ඊට පස්සේ ඒකට අවශ්‍ය වාගේ අදහස වැඩි දුරටත් විස්තර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ගේන්න පුළුවන්. හරි? එතකොට නමුත් මම යෝජනා කරන දේ තමයි වාගේ කතාව අහන් ඉන්න කෙනෙකුට මම යෝජනා කරනවා යම් කිසි අදහසක් යනවා ඔයා ජනනාතෝ විශේෂකර ගැන විවේචනාත්මක අදහසකින් එන්නේ. හරි? වායක විවේචනයක් තියෙනවා. ඒ විවේචන ඔයා අස්ථානගත කරා යාගෙන ටික එන්න අර රාජ්‍ය කරණි අපි හිතමු අපිව කතා කරන අපි තු අනුරාධපුර මේ යුගයේ කියලා අපි කියන එකේ කියලා තියෙන පොළොන්නරුව හරි මේ කාලෙත් හරි උඩ අන්න ඒ වකවානුවේ ඒ රාජ්‍ය සහ වා කියන අර තිබුණා කියන සිංහල ජාතිය සිංහලකම පිළිබඳ අදහස අතර තියෙන සම්බන්ධයට අදාළව මේ ගානත විශ්ේ කරමු විවේචනය කරන්න හරි ඒක තමයි මගේ යෝජනා. හරි? එතකොට ඒක ඇතුළේ ඔයා ඊළඟට අගවනවා අනුමතයි. හරි? අගවනවා ධනතෝ විශේෂකරගේ ප්‍රවේශය යම් කිසි විදිහක ගැටුම් සාගතයි. හරි? ඒක යම් කිසි ඔයා පෙනුනින ඈ? ඔව්. ඔයා පෙනුනින ඉතින් එහෙම නෙවෙයි අදහස්. හරි. ඒක සාගතයි. හරි. ධනතෝ විශේෂකරගේ යම් කිසි සමාද. ඒක මගේ يعني මගේ යෝජනාව. ඒක ඕනනම් කෙනෙකුට පුළුවන් මේක රෙකෝඩ් කරලා තියෙන එක අහපුවාම ගන්න ඒක මගේ එක ප්‍රතික්ෂේප කරන්න. හරි? එතකොට දැන් මට මං ඔයාලෙන් දැනගන්න කැමති දේ තමයි ඇත්තටම මට නම් පේන්නේ අත්ත වශයෙන්ම ගණනාතෝ බේසේකරගේ අදහස ඔය ඒ අන්තිමට මම ඉබේරේදා ලියපු අර ඩූම් කින් කියන එක බැලුවත් හරි? ඒක වැඩිපුර සම්බන්ධ වෙන්නේ ඔය ඔබලා ඉදිරිපත් කරන මේ අදහස්. ඒ කියන්නේ අපිට ඕන වෙනම එකක් තියෙන පුළුවන් කරනවා කිසි කෙනෙක්. මොකද? නෑ නෑ අපිට වෙනම කර්මාත්මකව ඉදිරි කතා කරන්න වෙන එක දැන් ඔමෙ. ගියා ගන්නවා. ඔයි. ඒක තමයි මට ඒකයි මට ඇත්තටම දැන් මගේ පොයින්ට් එක මේකයි. මට මේ මට කියන්න ඕන එක තමයි මට ඇත්තටම මට තේරෙන්න මට හිතාගන්න බෑ. ඇයි ලංකාවේ මේ ජාතික චින්තන ගුරුතුමේ ගන්න අපදේශ කරලා විවේචනය කරන්නේ? හරි ඒක මම පොඩි සංකීර්ණාත්මක එකක් ලියලා තිබුණා ගණනාතු විශේෂකර කියන්නේ ඔය
සිරුමිනියෙන් ලිපියක් තිබුණා වගේ දැන් මෙයා කරලා තිබුණා එතන මම කමෙන්ට් එකක් දාලා ඇති මේ ලිපියේ තියෙන එකේ මම ගමනාත විශ්ලේෂකර ගියේ කියන්නේ ඇසිරීම කියන්නේ ගන්නාත විශ්ලේෂකර කියන එකේ සංකේතාත්මකව ඒක ඔප්පු වෙන විදිය අහන්නද මෙතන ගන්නාත විශ්ලේෂකර ගැන සාකච්ඡා හරි හරි දැන් මගේ මගේ එච්චරයි හරි දැන් මගේ එතන ඉවරයි දැන් මේක මේ මට මට ඕනේ මේ ගන්නාත විශ්ලේෂකර ගියේ ගැන මේ ප්‍රශ්න මේ මේ විවෘත කරලා තියන්න ඒ තහ කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඔය කතා කරන්න ඕනේ දේවල් ටික. ඊළඟට මම කොච්චර ලා තියෙනවා. ඊළඟට නම් මගේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අර රාජ්‍ය. රාජ්‍ය ගැන කියවනේ ගන්න මම අදහස්. එන්න මේ රාජ්‍ය ගැන ඔයා කියපු අදහස් විශේෂයෙන් මම රාජ්‍ය ගැන අර බොහොම විවෘතව කියපු අදහස් ගැන ඉතර මේ අපිට මේ කතා කරන්න පුළුවන් දැන් අපිට මේක ගෝත්‍ර රාජ්‍ය කියලා එකක් පුද්ගල පත්‍ර රාජ්‍ය කියලා වාක්‍ය වෙන එකම රාජ්‍ය කෙනෙක් එනේ රජු කියන එක උදාහරණ රජු සංකේත කියන පුද්ගලයාගෙන් සංකේතවත් දැන් මෙතනින් තමයි ඊළඟ එක තමයි මම දැන් අපේ සාකච්ඡා මම නම් ආවේ ඒ සඳහා ඒක කතා කරන එක තමයි මේ රාජ්‍ය සහ අර වා කියන විදිහට මේ චින්තනය අතර තියෙන සම්බන්ධය විශේෂයෙන් ලංකාවේ ගත්තොත් මේ ලංකාවේ රාජ්‍ය අපි කොහොමද මේ ඔය චින්තනය කියන සංකල්පයට සම්බන්ධ කරලා තේරුම් ගන්න. හරි. සහ ඊට පස්සේ ඔය ජාතිය. දැන් මට එතන සමතර කරුණක් පැහැදිලි කරගන්න දෙන්න ඔයා නැවතත් ඔයා කිව්වා දැන් ජාතිය පිළිබඳ සංකල්පයක් තිබුණා. නමුත් වචනයක් නැහැ. වචනයක් නැහැ ඒක. අනන්‍ය වූ වචනයක් කියන්නේ. මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දන්නවනේ දැන් ජාතිය කියලා අදහසක් දැන් ජාතිය කියන වචනෙම ගත්තොත් හරි ජාතිය කියන වචනෙම ගත්තොත් මේ වචනය 19 ශතවර්ෂයේ මේ ලංකාවේ මම කියන්නේ ලංකාවේ සිංහල භාෂා ප්‍රජාව ඇතුලේ මේ පාවිච්චි කරන වචනේ ඒ කියන්නේ ජාතිය කියන වචන තිබුණානේ ජාතිය කියන වචන තිබුණා මේක වෙනස් වුණා මේක තේරුම් මේකට නිශ්චිත තේරුමක් ලැබුණා මේ නිශ්චිත තේරුම ඔය රේස් කියන එක නේෂන් කියන එක කියලා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචන වලට දීපු අර්ථය දීම සඳහා ජාතිය කියන එක පාවිච්චි කරනවා හරිනේ දැන් වාන්ට මොකක් හරි කියන්න පුළුවන්ද මීට පෙර يعني 19 ශතවර්ෂයේ මේ ජාති කියන වචනය මේ රේස් සහ නේෂන් කියන අර්ථයෙන් ලංකාවේ මේ වචන වලට වල පරිවර්තනය කරලා ඒ පරිවර්තය පදයක් විදිහට භාවිත කරන්න පෙර ඒ අදහස දීම සඳහා ජාතිය කියන එක පාවිච්චි වෙච්ච බවට මොකක් හරි තමයි ජාතිය කියන වචනේ එකතරම් තියෙනවා මේ ජාතිය කියන වචනේ දැය කියන වචනේ ඈ දැය ආ දැය කියන වචනේ ගත්තාම ඔය දැය කියන වචනේ ගැන කේන්න ධර්ම දාසමත් එකේ පොතේ සිංහල කලින් ජාති කියන මගේ සිංහල වචනේ මොනේ නැහැ මට මෙච්චර මට මේ තවම මගේ මට ඕනේ මේ මේවා මේ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය දේවල්. අවශ්‍ය දේවල් තමයි මට දැනගන්න ඕනේ. දැන් වා කිව්වේ ජාතිය කියන මගේ වචන වැරදිනම් ඒ හැඳින්වීම සඳහා වචනයක් නොතිබුණත් සංකල්පේ තිබුණා. සංකල්පේ තිබුණ අනන්‍ය වචනයක් තිබුණේ නැහැ. වෙනම වචනයක් තිබුණ නැහැ. නමුත් ඒ අපි ඒකෙන් වා කියන්නේ මේ වගේ එකක්. ඒක මොකක් කියන්නේ නිකන් එවැනි නිකන් සාමූහික
සාමූහික සවිඥානිකත්වයක් තිබුණා. හරි. ඒක එහෙම එකක් කියන්නේ. දැන් යන්නේ දැන් හරි සිංහල හරි බෞද්ධ හරි සිංහල බෞද්ධ කියලා කියන්නේ. සිංහල බෞද්ධ කියලා කියන අය අතරේ තියෙන අදහසක් සාමූහිකව අදහසක් මේ අපි අපි සිංහල යන කියලා. හරි. ඒකනේ කියන්නේ නේ. හරි. එතකොට ඊළඟට වා කියන්නේ මෙන්න මේ මේ සිංහල බෞද්ධ කියන මේ සාමූහික සවිඥානිකත්වය සහ අර රාජ්‍ය කියන ආයතනය අතර යම් කිසි ධනාත්මක සම්බන්ධයක් තිබුණා කියන්නේ නේද? ධනාත්මක කියන්නේ මේ දෙක කියන්නේ මේ දෙක අතර කියන්නේ වෙන විදිහින් කියනවා නම් මේ රාජ්‍ය කියන්නේ එක්තරා අර්ථයකින් මේ අර අර මේ සිංහල බෞද්ධ කියන සවිඥානිකත්වයේ ප්‍රකාශනය කියන එක කිව්වොත් හරියට සංඥානිකත්වයේ ප්‍රකාශනය කියන එකට මම කඟයි අද ඒකට සංඥානිකත්වයේ ප්‍රකාශනය කියන එක දැන් ඔය ඌ අතර විඥානයේ ඒක දාලා විදියට අපි මුලින් විතර සංකීර්ණ කරගන්න ඕනේ නැහැ හරි මම කියන්නේ මේක හරි දැන් එතකොට දැන් මේක දැන් මෙහෙම එකක් තිබුණයි කියන එක අපිට පෙන්눔 කිරීම සඳහා මේ කියන්නේ අපි මොකක් හරි කියන්න එපයි හරි දැන් ඒක යම් කිසි දැන් අපිට දැන් මේ මේ මේක ඇවිල්ලා මේ මූලස් වලින් මෙහෙම සම්කල්පයලා පෙන්වන්න දැන් මූලස් වලින් ඕනේ නේ ඔය මූලස් කියන වචනේ හරි ජංජාලයක් කරගෙන තියෙන හොඳද ඒ නිසා මට ඕනේ මෙච්චරයි මට ඕනේ දැන් මේක ගැන මොකක් හරි නිකන් දෙන්නේ කරලා තියෙන්න ඕනේ يعني මොකක් හරි හරි අපි හිතමු ලංකාවේ රාජ්‍ය ගැන සාධක ඕක ලංකාවේ රාජ්‍ය ගැන හරි දැන් මේ අදහස පැහැදිලි يعني ඒක අදහසක් විදිහට හරි පැහැදිලි ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද කියන එක අහුවොත් මට පැහැදිලි ඉතින් මොකද හරි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම මට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේකයි මට ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් මමත් මේ ගැන යම් යම් විදිහට උනන්දු වෙනවානේ උනන්දු වෙනකොට එක පැත්තකින් මගේ මට හමු වෙන අධ්‍යයනයන් තියෙනවානේ මේ අධ්‍යයනයන් වලදී මට තවමත් හම්බ වෙන්නේ නැහැ මෙන්න මේ දෙක එකට බද්ධ කරන්න පුළුවන් මේක ලින්ක් කරන්න පුළුවන් පොඩි දෙයක් මට සීහ නඩුවක් දෙව කියන එක අර බොහෝ විට ජම්ප් උදාහරණයක් ඒක ඒක අහලා තියෙනවා ඒකගෙන ඒකගෙන මොකද අදහස් ආ මගේ අදහස් ඔව් ඒක විතරක් නෙමෙයි මම ඔයාලට තවත් කැමති අරක ගැන අහනවා නේද මේ අර ගැන අදහස් මොකද අර මොකද කිව්වේ මේ සීහල මේ බුද්ධන් අර නෑ 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 සීහල බුද්ධවද දැන් මෙහෙමයි දැන් අපි හිතමු දැන් සීහල කියන වචනේ සීහල කියන වචනය ලංකාවේ පාවිච්චි වුණා කියන එක يعني යම් කිසි සමූහික යම් සමූහයක් හැඳින්වීම සඳහා භාවිතා කරයි කියන එක වා හිතන විදිහට අර දැන් ඔය වා වාමාංශික හරි කවුරු හරි කියන කඳවුරක් තියෙනවානේ ඒ ඒ ඉන්න අය කවුරු හරි ප්‍රතික්ෂේප කරලා තියෙන කෙනෙක් වාට හම්බෙලා තියෙනවා මේ සිංහල ප්‍රතික්ෂේප කරන කෙනෙක් මට හම්බෙලා නැහැ හරි කියන්නේ සාසනික දිග සිංහල කියලා ඔන්න සිංහල කියන වචනයක් තියෙනවා. හරි මේ සිංහල කියන එකෙන් මේ සිංහල කියන එක හඳුන්වනකොට ඒකෙන් යම් කිසි මේ ජන කුට්ටාසයක්. මේ ජන කුට්ටාසයක් හඳුන්වනවා. හරි ඒ හැඳින්වීම සඳහා තමයි මේ සිංහල කියන වචනේ පාවිච්චි කරන්නේ. හරි එතකොට මෙන්න මේක දැන් අපි හිතමු දැන් ඔය අපි හිතමු ජාතිකවාදයට විරුද්ධ කඳවුර කියලා කියන්නේ. හරි එහෙම නැත්නම් ඔයා ඔය වාමාංශික හරි කවුරු හරි මාක්ස්වාදී හරි කවුරු හරි කියන කඳවුර තියෙනවානේ මේ කඳවුරේ ඉන්න කවර හෝ මේ ප්‍රකාශකේ ඉතිහාසඥයේ එහෙම කෙනෙක් ඔයාට හම්බ වෙලා තියෙනවද මෙන්න මෙවැනි සිංහල නැමැති සාමූහික මේ අවිඥානිකත්වය මේ ලංකාවේ තිබුණා කියන එක ප්‍රතික්ෂේප කරලා මම රාමාංශිකමගේ ලේඛන ලකින්නේ සාමාන්‍යයෙන් ඔය කියලා තියෙන එකකවත් මේ ප්‍රවාදයක් ගොඩනගන්නේ නැහැ. ඒ ප්‍රවාදයක් ගොඩනගන්නේ නැහැ. මගේ නිසිද අදහසක් දෙන්නේ නැතුව විවිධ වෙන නෑ මේ රාමාංශිකම. මට මටයි කියනවා. හරි. මම සංකීර්ණ ප්‍රශ්න නෙමෙයි අහන්නේ. හරි. මම අහන්නේ මොකද තියෙනවා කියන්නේ. දැන් අපි තුමෝ සිහල කඩුවක් සේව කියන එකනේ දැන්
මේ ප්‍රශ්නේ අහපුවම නිකන් මගේ කියන්නේ දැනට දැන් ඔය සිංහලකම් පිළිබඳ මගේ තියෙන අදහස අභියෝගයට ලක් වෙයි කියලා යම් කිසි උපකල්පනයක් එහෙම නැත්තම් මොකද ඒක අහන්නේ මේ මම දැක්කා දේවලදින පුර විශ්වවිද්‍යාලේ කළා තිබුණා එතෙන්දී ඔය සිංහමට සිංහල කටුවක් දෙව කියන එක ගැන කතා කළා. ඔව් මම ඒකට මම ඒකට උත්තරේ දැක්කා. මට මේ දැක්කා ඒක මෙතන මෙතන දැකන්නේ ඒක මට දැනුණා. නෑ නෑ හරි හරි සිංහල නෝන කඩුව මොකක්ද කියන ප්‍රශ්න වෙනවා කියන ඒ ගැන හරියට Yeah.